නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි සති කීපයකට කලින් ආරම්භ කළා ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනා මාලාවක් පවත්වන්න. ඉතින් අපිට ගිය සතියේ තාක්ෂණික දෝෂයක් නිසා ධර්ම දේශනාව පවත්වන්න නොහැකි වුණා. ඉතින් මම අදහස් කළා අද එදා අපි කරන්න හිටිය ධර්ම දේශනාව දිගටම කරගෙන යන්න කියලා. ඉතින් ආනාපාන සති සූත්‍රය අපි දන්නවා මේ වෙනකොට යම් පමණකට අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒ වගේම මමත් කීප වාරයක් සාකච්ඡා කළා නිසන්වණේදීත්, ඒ වගේම විදේශ රටයකදීත් සාකච්ඡාවට බඳුන් කළා. කෙසේ නමුත් අපේ භාවනාවට නැත්නම් අපේ ආධ්‍යාත්මික ජීවිතයට විශේෂයෙන්ම භාවනාමය ඥානයක් ගොඩනගා ගැනීම සඳහා උත්සාහවත් වෙන යෝගාවචරයෙකුට සෑහෙන වගපෙන්වීමක් ලබා දෙන අතිශය වටිනා සූත්‍රයක් කියලා කියන්න පුළුවන්. ඉතින් මෙම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ උපරි පඤ්ඤාසකේ අනුපද වග්ගයේ තමයි සඳහන් වෙලා තියෙන්නේ, අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවකදී භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාත් එක්ක මිගාරමාතු ප්‍රාසාදයේ වැඩ වාසය කරනවා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී ප්‍රධාන රහතන් වහන්සේලා, කියන්නේ අපි දන්න අපි අහලා තියෙන ඒ ගෞරවනීය රහතන් වහන්සේලා රැසක් භාගතුන් වහන්සේත් එක්ක වැඩ වාසය කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ, මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ, ඊළඟ මහා කච්චායන මහරහතන් වහන්සේ, මහා කොට්ටිත මහරහතන් වහන්සේ, මහා කප්පින මහරහතන් වහන්සේ, මහා චුන්ද මහරහතන් වහන්සේ, අනුරුද්ධ මහරහතන් වහන්සේ, රේවත මහරහතන් වහන්සේ, ආනන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මේ වගේ අපි අහලා තියෙන, කියවලා තියෙන ඒ මහරහතන් වහන්සේලා සංඝ පීත්‍රුන් වහන්සේලා රැසක් භාගතුන් වහන්සේත් එක්ක මේ වෙනකොට මිගාරමාතු ප්‍රාසාදයේ වස් කාලය ගත කරමින් කාලය ගත කරනවා. ඉතින් මේ වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම අලුතෙන් ශාසනයට එකතු වෙච්ච නවක ස්වාමීන් වහන්සේලාට අවවාද අනුශාසනා දෙනවා. ඒ වගේම ඒ අයවත් මේ දහමේ යොදවන්න නැත්නම් ප්‍රතිපදාවක් පුරන්න පුළුවන් තරම් උත්සාහ කරනවා. ඉතින් ඒ නිසාම එම ස්වාමීන් වහන්සේලාත් බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් කටයුතු කිරීම නිසා ඉක්මනටම තමන්ගේ මාර්ගඵල ප්‍රතිවේදේ සාක්ෂාත් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වස්තුම් මාසයේ අවසානයේ සාමාන්‍යයෙන් චාරිත්‍රාක් වශයෙන් කරන්නේ චාරිකාවේ හැසිරෙන එක. නමුත් මෙම අවස්ථාවේදී භාගතුන් වහන්සේ තීරණය කරනවා චාරිකාවේ හැසිරෙනවා වෙනුවට තවදුරටත් මෙම ස්ථානයේම රැඳී සිටීමින් මේ නවක භික්ෂූන් වහන්සේලාට, ඒ වගේම මේ නවක සාමණේර ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් සලස්සලා දුන්නොත් තවදුරටත් භවනාවේ යෙදෙන්න ඒක ඉතාම වටිනවා කියලා එබඳු අදහසකින් වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ තීරණය කරනවා ඊළඟ මාසයත් මෙම ස්ථානයේම වැඩ වාසය කරන්න. ඒ කියන්නේ චාරිකාවේ යෙදෙන්නේ නැහැ. ඒ වෙනුවට තවත් මාසයක්, වස්තුම් මාසය අවසන් වෙලා තවත් මාසයක් මෙම ස්ථානයේම වැඩ වාසය කරනවා කියලා තීරණයට එළඹෙනවා. ඉතින් එම ප්‍රවෘත්තිය භික්ෂුන් වහන්සේලා අතර පැතිරෙනවා. ඒ නිසා තවදුරටත් අර වැඩිහිටි ස්වාමීන් වහන්සේලා නවක ස්වාමීන් වහන්සේලාට වැඩි වැඩියෙන් අවවාද අනුශාසනා කරමින් බොහොම සූක්ෂමව තමන්ගේ භාවනාව දියුණු කර ගැනීම සඳහා අවවාද කරමින් කාලය ගත කරනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ තවදුරටත් ඉතින් දකිනවා මේ භික්ෂුන් වහන්සේලා බොහොම උනන්දුවෙන් උත්සාහයෙන් තමන්ගේ ප්‍රතිපදාව ඉදිරියට ගෙන යන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේමයි ශාසනයට අනුගත වෙන අන්දමින් කටයුතු කරනවා, ධර්ම විනය දෙකේ උනන්දුවෙන් කටයුතු කරනවා. ඉතින් මේ බව දකින භාගතුන් වහන්සේ බොහොම සතුටටපත් වෙනවා. ඒ වස්සාර මාසයේ අවසානයේ පැවැත්වෙන ඒ පොහොය දිනේදී බුදුරජාණන් වහන්සේ මේ එළියට ඇවිල්ලා, එහෙමත් නැත්නම් මේ සේනාසනයේ ඉන්නවා වෙනුවට, එහෙමත් නැත්නම් ඒ ගොඩනැගිල්ල තුල ඉන්නවා වෙනුවට සියලු දෙනාම ස්වාමීන් වහන්සේලාත් එක්ක එලිමහනට ඇවිල්ලා මේ භික්ෂු පිරිස දිහා බලනකොට තේ භික්ෂු පිරිස බොහොම නිතුෂ්ණීම් බුතව, බොහොම නිශ්ශබ්දව තමන්ගේ කමඨහනකට හිත යොදාගෙන නිවන් සුව සාක්ෂාත් කිරීමේ බලාපොරොත්තුවෙන් බොහොම උනන්දුවෙන් කටයුතු කරන බව භාගතුන් වහන්සේ දකිනවා. ඉතින් මේ දකින දර්ශනයමත් බුදුරජාණන් වහන්සේ කියනවා මම ඔබලාට යමක් දේශනා කරන්න, ධර්මයක් දේශනා කරන්න ආරාධිතයෙක් බවට පත් වෙනවා. මේ
නිරූපණය නැත්තම් මේ ස්වාමීන් වහන්සේලා හැසිරෙන ආකාරය ඒ ශාසනානුලෝමික ප්‍රතිපදාව තවදුරටත් මට ඔබලාට මඟ පෙන්වන්න ලොකු උද්‍යෝගයක් මගේ හිතේ ඇති කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මම ආරාධිතයෙක් බවට පත් වෙනවා කියලා ඊට පස්සේ දේශනා කරනවා මේ ස්වාමීන් වහන්සේලා අතර කෙරෙන භාවනාවන් සම්බන්ධයෙන්. ඉතින් එතන එන විස්තරේ ඇත්තටම අපි දන්න භාවනා ගණනාවක් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම සතර සතිපට්ඨාන භාවනාව ඒ ස්වාමීන් වහන්සේලා වඩමින් ඉන්න ආකාරය ඊළඟට සම්මප්පදානයන් දියුණු කරන ආකාරය ඊළඟට ඉද්ධිපාදයන් දියුණු කරන ආකාරය ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරන ආකාරය බල ධර්මයන් දියුණු කරන ආකාරය බොජ්ජංග ධර්මයන් දියුණු කරන ආකාරය ආරෂ්ඨාංග මාර්ගය දියුණු කරන ආකාරය ඊළඟට මෛත්‍රිය කරුණාව මුදිතා උපේක්ෂාව කියන මේ බ්‍රහ්ම විහාර භාවනාවන් දියුණු කරන ආකාරය ඊළඟට අසුභ භාවනාව අනිච්ච සංඥාව ආනාපාන සතිය කියන මේ වගේ නොයෙකුත් භාවනා කර්මස්ථානයන් දියුණු කරන බොහෝ ස්වාමීන් වහන්සේලා ඒ පරිෂදේ වැඩවාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ හෙළි කරනවා. ඒ වගේමයි මේ පරිෂදේ රහතන් වහන්සේලා ඉන්නවා, අනාගාමි ආර්යයන් වහන්සේලා ඉන්නවා, සකදාගාමි ආර්යයන් වහන්සේලා ඉන්නවා, සෝවාන් ආර්යයන් වහන්සේලාත් ඉන්නවා. ඉතින් සමහර විට එම පරිෂදේ තාම මාර්ගඵල සාක්ෂාත් නොකළ කල්යාණ පෘථග්ජන ස්වාමීන් වහන්සේලාත් ඉන්න ඇති. ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ පරිෂදේ දිහා බලලා ඒ සියලු දෙනාටම සරිලන ඒ සියලු දෙනාගේම අභිමතාර්ථයන් මුදුන්පත් වන භාවනා ක්‍රමයක් හැටියට ආනාපාන සතිය දේශනා කරනවා. ඉතින් මෙතන තියෙනවා එක්තරා අන්දමක වටිනකමක්. මොකද මෙම සූත්‍රයේ විවිධ භාවනා ක්‍රම ගණනාවක් ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ පිරිස් ඒ විවිධ භාවනා ක්‍රම අනුගමනය කරනවා. ඊට පස්සේ එබඳු පරිසරයක තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මෙහෙම ආනාපාන සතිය වඩන්න පුළුවන්, මෙන්න මේ මම දැන් ක්‍රමයක් කියලා දෙන්න යන්නේ. මෙබඳු ක්‍රමයකට කවුරු හරි ආනාපාන සතිය වඩනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එම ආනාපාන සති භාවනාව ප්‍රගුණ කිරීම මහත්ඵලයි මහානිසංසයි කියලා. ආනාපාන සති භික්කවේ භාවිතා මහුලී කතා මහප්ඵලා හෝති මහානිසංසා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ දැනගෙනම තමයි දේශනා කරන්නේ. ඒ කියන්නේ මේ විවිධ භාවනා ක්‍රම තියෙනවා වඩනවා, ඒ වගේමයි ආනාපාන සතියත් විවිධ ක්‍රම වලට වඩනවා. නමුත් දැන් බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය වඩන අපූර්ව ප්‍රතිපදාවක් කියලා දෙනවා. එතකොට මෙම අපූර්ව ප්‍රතිපදාව මේ ආනාපාන සතිය වැඩිම සඳහා භාගතුන් වහන්සේ අනුගමනය කරන නැත්නම් අනුමත කරන ප්‍රතිපදාව කවුරු හරි කෙනෙක් වඩනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා එම ක්‍රමය තුලින් එයාට සතර සතිපට්ඨාන ධර්මයන්ම ප්‍රගුණ කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා සප්ත බොජ්ජංග ධර්මයන්, ඒ කියන්නේ බොජ්ජංග ධර්ම 7 දියුණු කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඊටත් එහා ගිහිල්ලා විඥා විමුක්ති කියලා කියන මේ මාර්ගඵල ප්‍රතිවේද කරගන්නත් හැකියාව තියෙනවා. ඉතින් ඒකාතකින් බැලුවාම එහෙමනම් ආනාපාන සතියෙම පාදක කරගෙන යන්න පුළුවන් උපරිම ප්‍රතිපදාවක් වඩන්න පුළුවන් බොහොම ප්‍රායෝගික කෙටි පාර්ගයක් තමයි දැන් මේ භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි දන්නවා සතිපට්ඨානය කියලා ගත්තාම කායानुපස්සනාවේ කර්මස්ථාන 16ක් තියෙනවා. ආනාපාන සතියේ ඉරියාපත, ධාතු මනසිකාර, අසුබ, නවසීවතික. ඉතින් මේ විදිහට කර්මස්ථාන 14ක් අන්තර්ගත වෙනවා. ඊට පස්සේ වේදනානුපස්සනාවේදී ඒක කර්මස්ථානයක්. චිත්තානුපස්සනාවේදී තවත් කර්මස්ථානයක්. ධම්මානුපස්සනාවේදී තවත් ක්‍රම පහක්. ඒ කියන්නේ නීවරණ සම්බන්ධයෙන්, ස්කන්ධ සම්බන්ධයෙන්, ආයතන සම්බන්ධයෙන්, චතුරාර්ය සත්‍ය ධර්මයන් සම්බන්ධයෙන් මේ විදිහට බොහොම පුළුල් විස්තරයක් තමයි සතිපට්ඨානය ගත්තාම අපිට ඉගෙන ගන්න හම්බෙන්නේ. මේ කියන හැම දෙයක්ම එතකොට අන්තර්ගත වෙන විදිහට මේ කියන හැම දෙයක්ම යම් යම් පමණින් සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහකට තමයි එහෙමනම් මේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය කියන කර්මස්ථානය මෙතනදී දේශනා කරන්නේ. ඒක අපි අර සාමාන්‍යයෙන් වඩන සමත කර්මස්ථානයක් විදිහකට නෙමෙයි මෙතන තියෙන්නේ. සමතයෙන් වමනා කරන ඒ හැකියාවන් මුදුන්පත් වේවි. හැබැයි ඉන් එහා ගිහිල්ලා විශේෂයෙන්ම විපස්සනාවක් ඒ යෝගාවචරය තුළ දියුණු කරගන්න ආකාරය. කොහොමද මේක කායानुපස්සනාවක් වඩන විදිහට, වේදනානුපස්සනාවක් වඩන විදිහට, චිත්තානුපස්සනාවක් වඩන විදිහට, ධම්මානුපස්සනාවක් වඩන විදිහට වඩන්නේ කියන කාරණාව තමයි මුලින්ම මතක් කරලා දෙන්නේ. එතකොට
බුදුරජාණන් වහන්සේ මුලින්ම ඒ පටන් ගන්නා යෝගාවචරයෙකුට ආරම්භක යෝගාවචරයෙකුට සරිලන අන්දමින් කොහොමද ආනාපාන සතිය දියුණු කිරීම සඳහා වාඩි වෙන්නේ මොන වගේ පරිසරයක්ද තෝරගන්නේ කියන කාරණාව පවා දේශනා කරනවා. ඉතින් ඒ හින්දා කියනවා අරඤ්ඤගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ වා කියලා ඒ සුදුසු පරිසරයක් තෝරා ගන්න ආකාරයත් සඳහන් කරනවා. මොකද ආරම්භක මට්ටමේදී යාගේ හිතේ නීවරණ බහුලයි. ඒ නිසාම තාම තැම්පත් මනසක් නැහැ. සාමකාමී මනසක් නැහැ. ඒ නිසා යෝගාවචරයව පුලුවන් තරම් සුවපහසු ප්‍රදේශයක නැත්තම් භාවනාවට සරිලන බාධා වලින් අඩු තැනක තමයි භාවනාවේ යෙදෙන එක වඩා සුදුසු. එහෙම නැත්තම් එයාට සද්ද බද්ද ඇහෙනකොට අනිත් අයගේ ඒ කතාවන් ඇහෙනකොට විවිධ බාධාවන් පැමිණෙනකොට මෙයාට භාවනාව එපා වෙන්න පුළුවන්. මොකද අත්දැකීම් නැහැ තාම. ඒ නිසා ආරම්භක මට්ටමේ යෝගාවචරයේක් පුළුවන් තරම් එමනම් අපි එබඳු භාවනාවට සරිලන පරිසරයක් සුදුසු පරිසරයක් තෝරගන්න උත්සාහන්ත විය යුතුයි. ඒ නිසා තමයි මේ දේශනා කරන්නේ අරණ්‍යයකට ගිහිල්ලා සේනාසනයකට ගිහිල්ලා කවුරුත් නැති තැනකට ගිහිල්ලා බොහොම නිශ්ශබ්ද පරිසරයක මේ කටයුත්ත කරන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ ඉරියව්ව සකස් කර ගැනීම ගැනත් දේශනා කරනවා. නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. එතකොට පළඟ බැඳලා වාඩි වෙන්න කියලා සඳහන් කරනවා. ඉතින් ඒ කියන්නේ ප්‍රශස්තම මට්ටමේ ඉරියව්වක් වෙනවා මේ වගේ ඉරමිනිය ගොතාගෙන කෙනෙකුට වාඩි වෙන්න පුළුවන් නම්. ඉතින් එතනින් අදහස් වෙන්නේ ඉරමිනිය ගොතාගෙන වාඩි වෙන්න බැරි කිසිම කෙනෙකුට මේ භාවනාව වඩන්න බැහැ කියලා. කෙනෙකුට පුළුවන් නම් ඉරමිනිය ගොතාගෙන වාඩි වෙන්න එමේ ඉරියව්ව ඉතාම සුදුසු වෙනවා මේ භාවනාවට. ඉතින් ඒක තමයි ඊළඟට සඳහන් කරන්නේ. එතකොට කය ඍජුව තියාගෙන හිස කෙලින් තියාගෙන අත් දෙක ඔඩොක්ක උඩ නැත්නම් පාද දෙක මත තියාගෙන එරමිනිය ගොතාගෙන වාඩි වෙලා ඊළඟට මේ නාසිකාග්‍රය අසලට තමන්ගේ අවධානය ගන්නවා. උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා. එතකොට මෙන්න මේ පරිමුඛ කියන වචනය විවිධ අන්දමින් අර්ථ දක්වනවා. කෙසේ නමුත් අපිට මෙතෙන්දි ගන්න වඩා සුදුසුයි මේ නාසිකාග්‍රය අසල අවධානය යොමු කිරීම කියන කාරණාව. උඩුතල අසල නැත්නම් නාසිකාග්‍රය අසල අවධානය යොමු කිරීම කියන කාරණාව. ඉතින් සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා මේ මුලින්ම හුස්ම රැල්ල වදින තැනම බලන්න ඕනේද කියලා. ආරම්භක යෝගාවචරයෙකුට ඒක කරන්න අමාරුයි. මෙතෙන්දී ඒ බඳු එක්වරම අපි අතිශෝක්ෂම මට්ටමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ සිහිය පිහිටුවා ගැනීම. සතිය පිහිටුවා ගන්න එක තමයි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා විස්තර කරන්න පටන් ගන්න බුදුරජාණන් වහන්සේ සෝ සතෝ ආස සති සතෝ පස්ස සති. ඒ තැනත්තා සිහියෙන් යුක්තව හුස්ම ගන්නවා, සිහියෙන් යුක්තව හුස්ම හෙලනවා. ඉතින් එතකොට ඒ සිහියෙන් යුක්තව හුස්ම හෙලන්න සිහියෙන් යුක්තවම හුස්ම ගන්න ඒ හුස්ම රැල්ලක් පාසා මේ යෝගාවචරයාගේ හිතේ එක්තරාන්දමක තැම්පත් ගතියක්, ඒ වගේම හුස්මත් එක්ක ඉන්න පුළුවන් ගතියක් පොඩ පොඩ ඇති වෙනවා. ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ වෙනත් බාධාවන් එන්නේ නැහැ, හිත පිට යන්නේ නැහැ, සද්ද ඇහෙන්නේ නැහැ කියලා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒවා වෙන්න පුළුවන්. නමුත් එයා උත්සාහ කරනවා ඒ සද්ද ඇහුණට ඒවත් එක්ක හිතට යන්න නොදී ආයෙත් ගෙනලා මේ ආස්වාස ප්‍රස්වාසයේම හිත පවත්වන්න. වෙන වෙන රිදුම් කැක්කුම් ආවට ඒවත් එක්ක හිත යන්න නොදී ආයෙත් ගෙනලා මේ හුස්ම රැල්ලේම සිහිය පවත්වන්න. සමහර විට හිතට සිතුවිලි ආවට ඒවා එක්ක යන්න නොදී මේ ආස්වාස ප්‍රස්වාසයේම සිහිය පවත්වන්න ඒ යෝගාවචරය උත්සාහන්ත වෙනවා. ඒ නිසා මුල් කාලෙදී ඒ ආරම්භක යෝගාවචරයෙකුට ටිකක් පරිශ්‍රමයක් දරන්න වෙනවා මේ හිත මෙල්ල කරගන්න. මොකද හිතට පුරුද්දක් නැහැ මේ වගේ සරල අරමුණක වාසය කළා. එයාට පුරුද්ද තියෙන්නේ එක්ක අතීතයේ ගිහිල්ලා කල්පනා කර කර කල්පනා කර කර පසුතැවීමෙන් වාසය කළා. එහෙම නැත්නම් අනාගතයේ කරන්න තියෙන දේවල් ගැන කල්පනා කර කර සිහිනමවමින් බලාපොරොත්තු තබාගෙන එහෙම වාසය කළා තමයි හිතට පුරුද්ද තියෙන්නේ. වර්තමානයේ වුණත් දකින, ඇහෙන, දැනෙන දේවල් ඔස්සේ යමින් ඒවා ඊයේ පැටලෙමින් වාසය කළා තමයි හිතට පුරුද්ද තියෙන්නේ. නමුත් දැන් ඇත්තටම තියෙන ඊට වඩා හාත්පසින්ම වෙනස්කාරයක් මේ වර්තමාන වශයෙන් පැන නගින ආශ්වාසයක් තියෙනවා. ඒ ආශ්වාසයට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. වර්තමාන වශයෙන් පැනනගින ප්‍රශ්වාසයක් තියෙනවා,
ඒ ප්‍රශ්වාසයට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. ඉතින් බැලුවාම අතිශය සරල වැඩක් කරන්න තියෙන්නේ. නමුත් එබඳු සරල ක්‍රියාකාරකමකට අපේ හිත කැමැත්තක් දක්වන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපේ හිතේ තියෙන ප්‍රශ්නයක් ඒක. නැතු මේ කර්මස්ථානයේ ප්‍රශ්නයක් නෙමෙයි, බුදුරජාන් වහන්සේට වැරදිලා නෙමෙයි. අපේ හිත හරිම ගොරහැඩි. අපේ හිත හරිම රළුයි. අපේ හිත හරිම වික්ෂිප්තයි. ඉතින් එබඳු රළු වික්ෂිප්ත මනසක් තමයි මේ කමඨහනක් පාවිච්චි කරලා අපි තව තව සියුම් කරන්න, ඒකාග්‍ර කරන්න, තැම්පත් කරන්න, සමාධිමත් කරන්න උත්සාහන්ත වෙන්නේ. ඉතින් ඒ නිසා මේකට යම් කාලයක් අනිවාර්යයෙන්ම ගත වෙනවා. අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. කාලයක් තිස්සේ මේක පුහුණු කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කාලයක් තිස්සේ කරන පුහුණුවත් ඉතාම වැදගත්. අපි මේ ෂණිකව මේක ලබා ගන්න ඕනේ කියලා එහෙම කළා හරියන්නේ නැහැ. මේක හැමදාම දිනපතාම උදේ නැගිට්ටාම පුළුවන් නම් තමන්ට ආනාපාන සතිය ටික වෙලාවක් වඩන්න ඉතාම වටිනවා. තමන්ට විවේකයක් ලැබිච්ච අනිත් මොහොතකදී ආනාපාන සතිය වඩන්න පුළුවන් නම් ඒ වගේම වටිනවා. අපි හිතමු රාත්‍රියේ නිින්දට යන්න කලින් ආනාපාන සතිය වඩන්න පුළුවන් නම් ඉතාම වටිනවා. මේ වගේ අපි එකිනෙකා වශයෙන් තේරුම් ගන්න ඕනේ තමන්ට පහසු සුදුසු කාලය. එහෙම තේරුම් අරගෙන තමයි භාවනාව වඩන්න තියෙන්නේ. සමහරවිට මේ කාලය ගැන තේරුම් ගන්නකොට සමහරවිට කෙනෙකුට තේරෙනවා උදේ කාලේ නම් මට ටිකක් අමාරුයි නිින්දි බරයි. නමුත් හවස් කාලේ නම් හොඳට භාවනාව වැඩෙනවා. තවත් කෙනෙකුට තේරෙනවා උදේ කාලේ හොඳට භාවනාව වැඩෙනවා. හවස් වරුවේ මට එච්චරම සාර්ථක නැහැ. ඔය වගේ එක එක්කෙනාට ආවේනික වෙනස්කම් තියෙන්න පුළුවන්. ඉතින් තමන් මුළු දවස පුරා යම් යම් කාල පරිච්ඡේදවලදී භාවනා වඩන්න උත්සාහවත් වෙලා ඕනේ ඒ තමන්ට හරියන ඉතාම සුදුසු කාල පරිච්ඡේදය මොකද්ද කියලා තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් එතෙන්දී අපි ටිකක් උපක්‍රමශීලී වෙන්න අවශ්‍යයි. අපිට නිදිබර ගතියක් එනවා නම් ඔන්න පොඩ්ඩක් නැගිටලා ගිහිල්ලා සක්මනක් කරනවා. මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම ආධුනික යෝගාවචරයෙකුට. තියාට නිදිබර ගතියෙන් සම්පූර්ණයෙන්ම නිදාගෙන හිඳලයි හිටියට භවනාවක් වැඩෙන්නේ නැහැ. තියාට ඊට වඩා සුදුසුයි එහෙනම් සක්මනකට ගිහිල්ලා පුළුවන් තරම් ඒ වම් පාදයක් පොළවේ වදිනකොට එතන අවධානය යොමු කරනවා, දකුණු පාදයේ පොළවේ වදිනකොට එතන අවධානය යොමු කරනවා. ඉතින් මේ විදිහට අර අවධානය, සතිමත් භාවය, හිත හොඳට ඉලක්ක කිරීම වගේ මේ වගේ කුසලතාවයන් දියුණු කරගන්න පුළුවන් නම් ඉතාම වටිනවා. හිතන්න කවුරු හරි මෙහෙම දියුණු කරගෙන ඇවිල්ලා ඔන්න දැන් ආනාපාන සතිය වඩනවා. දැන් එයාට පුළුවන්කමක් ලැබිලා තියෙනවා හුස්ම රැලි 20ක 30ක එක දිගට සිහිය පවත්වන්න. දැන් එයා ඒක වර්ධනය කරනවා. අද හුස්ම රැලි 30ක් බලා ගන්න පුළුවන්කම තියෙනවා නම් හෙට හුස්ම රැලි 35ක් බලන්න අදිෂ්ඨානයක් පිහිටව ගන්නවා. 35ක් බලන්න පුළුවන් නම් ඔන්න 40ක් බලන්න අදිෂ්ඨානයක් පිහිටව ගන්නවා. ඔන්න ඔය වගේ අපිට කරන්න පුළුවන් ඉලක්කයක්. බොහොම ප්‍රායෝගික ඉලක්කයක් තමයි හිතට දෙන්න අවශ්‍ය. එහෙම නැත්නම් හුඟක් ඈත තියෙන කරන්න බැරි ඉලක්ක දීලා අපේක්ෂා සහගතව නැත්නම් බොහොම ඉහළ බලාපොරොත්තුවක් හිතේ තියාගෙන භවනාවට වාඩි වුණොත් ඒකම හිතට බරක් වෙනවා. ඒ වගේමයි ඒක තාම කරගන්න බැරි වුණා කියලා හිතේ පසුතැවිල්ලක් ඇති වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම නෙමෙයි භවනාවට සුදුසු වාඩි වෙන්න තියෙන්නේ. එයා මේ දැනට තියෙන ස්වභාවයෙන් හරි තෘප්තිමත් භාවයකටපත් වෙනවා. හැබැයි එතන දිගට ඉන්නවා වෙනුවට තව දෙක තුනක් හරි හුස්ම රැලි දෙක තුනක් හරි බලන්න ඊළඟ අවස්ථාවේ උත්සාහන්ත වෙනවා. අන්න ඒ වගේ කරන්න පුළුවන් මට්ටමක් ඊළඟ ඉලක්කයක් වශයෙන් දුන්නා නම් අපිට දැන් තියෙන මට්ටමත් ආරක්ෂා කරගෙන ඒ අලුතෙන් අපි උත්සාහවත් වෙන මට්ටම ළඟා කරගන්න පුළුවන්. අපි හිතමු දැන් බුදුරජාන් වහන්සේ මේ විදිහට ඒ යෝගාවචරයව උනන්දු කරලා ඒ මූලික හැකියාවන් කුසලතාවයන් ටික සකස් කරලා දීලා ඊළඟට යොමු කරනවා කායානුපස්සනාවට. ඒතර කායානුපස්සනාව පටන් ගනිද්දී මේ කය ඇසුරු කරගෙන හිත පැවැත්වීම තමයි විශේෂයෙන් අපි ඉගෙන ගන්නෙ. එතකොට මේ හුස්ම රැල්ල කියලා කියන්නේ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ මේ කාය පටිබද්ධ ක්‍රියාවලිය. ඒ කියන්නේ කය මූලික කරගත්ත කයේ සිදුවෙන එක ප්‍රධාන ප්‍රාථමිකම මට්ටමේ අත්‍යවශ්‍ය ක්‍රියාවලියක් තමයි ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒ නිසා බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඒ ආනාපාන මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය ගැන කායේසු කායඤ්‍යතරාහම් භික්කවේ ඒවං වදාමි යදිදං අස්සාස පස්සාස. ඒ කියන්නේ මේ කයෙහි කයානුව බලමින් වාසය කරන්න සුදුසු කයටම අනුබද්ධ වෙච්ච එක ක්‍රියාවලියක් තමයි
ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය කියලා කියන්නේ. ඒ නිසා යම්ස කෙනෙකුට පුළුවන් නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැන් මේ විස්තර කරන්න හදන හතර ආකාරයෙන් බලන්න. ඒ වගේම අර කලින්ම සතහන් කරපු සිහිය පිහිටවන මට්ටමිනුත් බලන්න. එතකොට මෙන්න මේ පියවර සියල්ල කාය පටිබද්දයි කියලා කියන්න පුළුවන්. කය ඇසුරේ හිත පවත්වන ස්වභාවයක් මේ ස්වභාවය තුළ තියෙනවා. මේ කමඨාන් තුළ තියෙනවා. එතකොට සිහිය හොඳට පිහිටව ගත්තා. සිහිය පිහිටව ගත්තට පස්සේ ඒ සිහිය පිහිටව ගත්ත අරමුණ, ඒ කියන්නේ ආස්වාසය, ඒ කියන්නේ ප්‍රශ්වාසය, මෙන්න මේ අරමුණු දෙක හොඳට විමසා බලන එක තමයි ඊළඟට අපි පටන් ගන්න. සිහිය පිහිටුවා ගැනීම පළවෙනි පියවර, ඒ පිහිටුවාගත්ත සිහිය පිහිටුවාගත්ත අරමුණ විමසා බැලීම, පරීක්ෂා කර බැලීම, සොයා බැලීම, ඒකේ ගති ලක්ෂණ තේරුම් ගන්න උත්සාහ කිරීම තමයි දෙවැනි මට්ටම වශයෙන් නැත්නම් සති සම්පජඤ්ඤය දියුණු කිරීම වශයෙන් අපිට හඳුන ගන්න පුළුවන්. එතකොට අන්න යෝගාචරයේ තේරුම් ගන්නවා මේ ආස්වාසය ප්‍රස්වාසය අතර සුළුසුළු වෙනස්කම් තියෙනවා. ආස්වාසයේදී ඇතුළට මේ ඇතිල්ලීමක් වගේ දැනෙනවා, ප්‍රස්වාසයේදී පිටතට ඇතිල්ලීමක් වගේ දැනෙනවා, නැත්නම් ආස්වාසය සිසිල් ප්‍රස්වාසයේ උණුසුම්, ආස්වාසයේ දිගයි ප්‍රස්වාසයේ කෙටි, නැත්නම් ආස්වාසය කෙටි ප්‍රස්වාසයේ දිගයි, ආශ්වාසය බරට දැනෙනවා ප්‍රශ්වාසය සැහැල්ලුවට දැනෙනවා. ඔන්න ඒ වගේ මේ දෙන්න අතර තියෙන වෙනස්කම් ඔන්න යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා. ඒකත් සෑහෙන්න හොඳයි. මේ කියන්නේ යාගේ හිත දැන් ටිකක් සූක්ෂම වෙලා තියෙනවා, සතිය තියුණු වෙලා තියෙනවා, ඒකාග්‍රතාවයත් වර්ධනය වෙලා තියෙනවා. ඒ දියුණු වෙච්ච කුසලතාවයන් උපයෝගී කරගනිමින් තවදුරටත් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම විමසලා බලනවා. ඉතින් එතකොට තමයි මේ පුංචි පුංචි ඉතාම සූක්ෂම ගති ලක්ෂණ එයාට තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ. තියාට ඊට පස්සේ තවත් තේරෙනවා දැන් මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් අතර පමණක් නෙමෙයි ළඟ ළඟ තියෙන ආශ්වාස කිහිපයක් අතරත් වෙනස්කම් තියෙනවා. ළඟ ළඟ තියෙන ප්‍රශ්වාස කිහිපයක් අතරත් වෙනස්කම් තියෙනවා. එයා සුළු මොහොතකට කලින් අත්දකපු ආශ්වාසවලට සාපේක්ෂව දැන් අත්දකින ආශ්වාසය දීර්ඝයි කියලා ඔන්න කෙනෙකුට තේරෙනවා. එහෙම නැත්නම් කලින් අත්දකපු ප්‍රශ්වාසවලට සාපේක්ෂව දැන් අත්දකින ප්‍රශ්වාස දීර්ඝයි කියලා යාට තේරෙනවා. දීර්ඝයි කියලා කියන්නේ යා වැඩි කාල පරිච්ඡේදයක් ඒ ආශ්වාසය හෝ ප්‍රශ්වාසය අත්දකිනවා. කලින් නම් ඒවා ඉක්මනටම අවසන් වුණා. අපි හිතමු තප්පර 5න් අවසන් වුණා. ඔන්න දැන් නම් තප්පර 7ක් 8ක් 10ක් මේක අත්දකින බව යාට තේරෙනවා. මම මේ උදාහරණයක් වශයෙන් මේ අංක සඳහන් කරන්නේ මේ කාටත් තේරුම් ගන්න. ඉතින් එතකොට යාට තේරෙනවා මේ කලින්ට සාපේක්ෂව ආශ්වාසය දීර්ඝ වෙලා කලින්ට සාපේක්ෂව ප්‍රශ්වාසය දීර්ඝ වෙලා. ඉතින් එතකොට අන්න යෝගාවචරය මේ දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති, දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති කියන යුගලයේ තමයි ඇත්තටම ඉන්නේ. හැබැයි ඕක වෙනස් වෙනවා. ඊට පස්සේ ඔන්න ඒක ආයි කෙටි වෙන්න ගන්න. කලින් ඔන්න දීර්ඝවත් දැක්කා, ඔන්න දැන් කෙටි කියලා තමන්ට තේරෙනවා. ඉස්සෙල්ලා නම් ඔන්න තප්පර 10ක් විතර අද්දැක්ක, දැන් ඔන්න තප්පර 5න් අවසන් වෙනවා. කලින්ට සාපේක්ෂව එහෙමනම් කෙටි වෙලා. ඉතින් ඒකත් අන්න ඊළඟ පියවර වශයෙන් රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියන ඒ කොටසෙන් බුදුරජාන් වහන්සේ කියලා දීලා තියෙනවා. දැන් මේ විදිහට යන කොටස් ඇත්තටම බැලුවාම එච්චරම අමාරු නැහැ. යෝගාවචරයට තියෙන්නේ හුස්ම රැල්ල විමසලා බලන්න. ඒ ගැන දල අදහසක් ගන්න. සූක්ෂම වශයෙන් යාව තේරුම් ගන්න. එතකොට තමයි යාගේ දීර්ඝ ස්වභාවය කෙටි ස්වභාවය හඳුනා ගන්න යෝගාචරයට අවස්ථාවක් සැලසෙන්නේ. දැන් ඊටත් වඩා සූක්ෂම මට්ටමක් තමයි බුදුරජාණන් වහන්සේ ඊළඟ පියවරේදී කියලා දෙන්නේ. සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති, සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්ඛති කියලා ඊළඟ පියවර කියලා දෙනවා. ඒ කියන්නේ දැන් යෝගාචරය උත්සාහවන්ත වෙනවා මේ ආශ්වාසයේ මුළු චක්‍රයම දැක ගන්න. කියන්නේ ආශ්වාසය එක පාටම පටන් ගන්න එකක් නෙමෙයි, ඉතාම සූක්ෂමව තමයි පටන් ගන්න. ඒ සූක්ෂමව ආරම්භ වෙලා පොඩ පොඩ ඒ දැනීම වර්ධනය වෙලා හොඳට දැනෙන මැද ප්‍රදේශයකට පැමිණිලා ඊට පස්සේ ක්‍රමානුකූලව ෂය වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ නිකන් අපිට මොකක්වත් නොදැනෙන පුංචි හිඩසක් වගේ දේකුත් හම් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔන්න ප්‍රශ්වාස චක්‍රය පටන් ගන්නවා. ප්‍රශ්වාසයත් ඒ වගේම බොහොම සියුම්ව පටන් ගන්නවා. පොඩ පොඩ දැනීම වැඩි වෙනවා, වර්ධනය වෙනවා. ඊට පස්සේ අන්තිමට නොදැනී යනවා. ඊට
පස්සෙත් ආයෙ ඔන්න මුකුත් නොදැනෙන ප්‍රදේශයක් හම්බ වෙනවා, හිඩසක් වගේ හම්බ වෙනවා. ඊටත් පස්සේ තමයි ඊළඟ ආශ්වාසයේ මූල නැත්තම් ආරම්භක ප්‍රදේශය අපිට හම්බ වෙන්නේ. ඒතර මෙන්න මේ වගේ එක්තරා අන්දමක චක්‍රානුකූල ගතියක් මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ තියෙනවා. යෝගාවචරයා ඒ මුළු චක්‍රයම දැක ගන්න, ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියේ මුළුල්ලම දැක ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මෙතනදී බුදුරජාන් වහන්සේ යොදලා තියෙන වචනේ පවා වෙනස්. කලින් කිව්වේ පජානාති කියලා, මෙතෙන්දි කියන්නේ සික්ඛති කියලා. ඒ කියන්නේ මෙතනදී ඇත්තටම හිත තවදුරටත් හික්මවා ගන්න අවශ්‍ය වෙනවා. මොකද මෙතෙන්දි සැක පහල කරන්න ගියොත්, හිත අතීතයට අනාගතයට දුවන්න ගියොත්, එහෙම නැත්නම් හිත නින්දට වැටුනොත්, ඉරියව් මාරු කරන්න ගියොත්, හයියෙන් හුස්ම ගන්න ගියොත් මේ කටයුත්තට බාධා වෙනවා. ඒ නිසා යෝගාවචර බොහෝම සූක්ෂම වැඩක් තමයි දැන් මේ කරන්නේ. එයා අන්නේ සූක්ෂම වැඩට සරිලන අන්දමින් එයාගේ කයයි හිතයි දෙකම පවත්වන්න අවශ්‍යයි. ඒ සඳහා හික්මෙන්න අවශ්‍යයි. ඉතින් එහෙමත් හික්මෙනකොට තමයි එයාට ඊළඟ අත්දැකීමට යන්න පුළුවන් වෙන්නේ. දැන් මේ ක්‍රියාවලියේදී එයා තව තව බොහොම සූක්ෂම අත්දැකීම් ලබමින් නැත්නම් ආශ්වාස ක්‍රියාවලියේ සියුම් සියුම් ලක්ෂණ තේරුම් ගනිමින් තමයි වාසය කරන්නේ. කලින් එයාට නොතේරිච්ච දේවල් දැන් තේරෙන්න ගන්නවා. හිත තව තව සියුම් වෙනවා, සතිය තීව්‍ර වෙනවා, සමාධිය වර්ධනය වෙනවා. ඒ නිසාම එයාට මුල මැද අග හොඳට තේරෙනවා. මේ දෙන්න අතර තියෙන වෙනස්කම් තේරෙනවා. ඊටත් අමතරව සමහර විට උස්ම රැල්ල ඔන්න වදින තැන පවා තේරෙනවා. එයාගේ තියෙන උණුසුම් සිසිල් ගති පවා තේරෙනවා. සමහර විට උස්ම රැල්ල එක ආශ්වාසයක් නෙමෙයි, මෙතන ආශ්වාස කීපයක් තියෙනවා කියලා තේරෙනවා. ප්‍රශ්වාස කිහිපයක් තියෙනවා කියලා තේරෙනවා. ඔය වගේ විවිධ පැතිවලින් මේවා දැනෙන්න පුළුවන්. ඉතින් ඒක කිසි වරදක් නැහැ. ඉතින් ඒ වගේමයි තවත් කෙනෙකුට හිතෙන්න පුළුවන්, එහෙමනම් මේක දිගට වර්ධනය වෙනකොට වැඩි වැඩියෙන් තව තවත් තොරතුරු ලැබෙන්න ඕනේ. එහෙම වැඩි වැඩියෙන් තොරතුරු ලැබෙන යුගයක් තියෙනවා. හැබැයි මේකේ පුදුම කියන්නේ අපි මෙහෙම කර කර ඉන්නකොට මේකේ අනිත් පැත්ත සිද්ධ වෙන්න ගන්නවා. ඒ කියන්නේ ලැබිච්ච තොරතුරු නොදැනෙන්න, නොපෙනෙන්න, නොතේරෙන්න පටන් ගන්නවා. ඒ තොරතුරු වියකී යනවා. ආශ්වාස ප්‍රශ්වාස දෙක වෙන් කරගන්න බැරි තරමට පවාපත් වෙනවා. තව තව මේ ආශ්වාසය සියුම් වෙනවා, ප්‍රශ්වාසය සියුම් වෙනවා. මේ දෙන්නාගේ තියෙන වෙනස්කම් අඳුරගන්න බැරි තරමට සියුම් වෙන්න පුළුවන්. දැන් නොදැනෙන ගානට යනවා. ඉතින් කෙනෙක් එතෙන්දී ඔන්න හිතේ සැකයක් පහල කරගන්නවා. මමගේ සතිය දුර්වලලාද, සමාධිය දුර්වලලාද, නැත්තම් ඔක්සිජන් අඩු වෙලාද, නැත්තම් මොකක් හරි වෙන ප්‍රශ්නයක් වෙලාද කියලා ඔන්න හිතේ සැක පහල කරගන්න පුළුවන්. එහෙමත් නැත්තම් මේ අරමුණ සියුම් වීම නිසා එයාගේ හිත නින්දර වැටෙන්නත් පුළුවන්. කරන්න දෙයක් නැහැ, දැන් නම් අරමුණක් නැහැ කියලා නැගිටලා යන්නත් පුළුවන්. එහෙම නැත්තම් අරමුණ නොපෙනී ගියා, දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, හයියෙන් හුස්ම ගන්න ඕනේ කියලා හයියෙන් හුස්ම ගන්නත් පුළුවන්. නමුත් මේ කරන සියල්ලම වැරදි. කියන්නේ හිතට ඒ ආපු උපකල්පනත් වැරදි. ඒ වගේම ඒක නැති කරගන්න කියලා හයියෙන් හුස්ම ගන්න එක, ඉරියව මාරු කරන එක, නැගිටලා යන එක ඒවත් වැරදි. මෙතන අපි තේරුම් ගන්න ඕනේ එක්තරා අන්දමක සංදිස්ථානයක් තියෙනවා. අපි මේ ආස්වාස් ප්‍රස්වාස ක්‍රියාවලිය බොහෝම සියුම්ව දැනගනිමින් වාසය කරනකොට ඒක නොපෙනී යන්න, නොදැනී යන්න, ගෙවී යන්න, ෂේ වෙලා යන්න, තැම්පත් වෙන්න පටන් ගන්නවා. අන්නේ හතරවෙනි පියවර තමයි බුදුරජාන් වහන්සේ ඊළඟට කියලා දෙන්නේ. පස්සම් භයං කාය සංඛාරං අස සිස්සාමීති සික්කති, පස්සම් භයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති කියලා. ඉතින් එතකොට ඒ හුස්ම රැල්ල තැම්පත් වෙන්න, හුස්ම රැල්ල සමනය වෙන්න යෝගාවචරය අනුග්‍රහ කරන්න අවශ්‍යයි. එයාට කරන්න තියෙන නැගිටලා යන්නවත්, හයියෙන් හුස්ම ගන්නවත්, නින්දට වැටෙන්නවත් නෙමෙයි. ඒ ස්වභාවයේ පවත්වමින් හුස්ම රැල්ල තව තව සියුම් වෙනවනම්, නොපෙනී යනවනම්, නොදැනී යනවනම්, තැම්පත් වෙනවනම්, සාමකාමී වෙනවනම්, තමන් කලබල කරන්නේ නැතුව, සැක පහල කරගන්නෙත් නැතුව, හයියෙන් හුස්ම ගන්නෙත් නැතිව, හිත නින්දට වට ගන්නෙත් නැතිව හික්මෙන් අවශ්‍යයි. ඉතින් ඔන්න ඔය හික්මීම කෙනෙකුට ළඟා කරගන්න පුළුවන් නම් ඔන්න හුස්ම රැල්ල තැම්පත් වෙනවා. ආස්වාද ප්‍රස්වාද ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම නිකන් සමනය වෙච්ච ගතියක්, තැම්පත් වෙච්ච ගතියක්, සාමකාමී වෙච්ච ගතියක් යෝගාවචරයේ කක් දකින්න. ඉතින් එතකොට මෙන්න මේ පියවර හතර බුදුරජාන් වහන්සේ දේශනා කරනවා කායानुපස්සනාවේ පියවර හතරක් වශයෙන්.
දැන් මේ පියවර හතර අනුගමනය කරමින් මේ පියවර හතර සාර්ථක කරගත්තා නම් ඊට පස්සේ සමහර විට යෝගාවචරයේ කයේ බොහොම සුවදායී වේදනාවක් මතුවෙන්න ඉඩ තියෙනවා. එයාගේ ඇඟ කිලිපොලා යනවා වගේ ගතියක්, එහෙම නැත්නම් රැල්ලක් කැවිලා යනවා වගේ ගතියක්, එහෙම නැත්නම් විටින් විට දැනෙන ප්‍රීති සුවයක්, කය පා වෙනවා වගේ ගතියක්, කය සැහැල්ලු වෙන ගතියක්. මෙන්න මේ වගේ සුව වේදනාවන් රසක් ඇතැම් විට යෝගාචරයට අත්දැක ගන්න පුළුවන්. එතකොට මේ සියල්ල ඇවිල්ලා සැප වේදනාවන්. ඒ වගේමයි කය පිනා යන ගතියක්, හිත පිනා යන ගතියක් මතුවෙන්න පුළුවන්. මොකද හුස්ම රැල්ල තැම්පත් වුණා, හිත අතීතේට අනාගතේට පනින්නෙත් නැහැ. නීවරණත් සෑහෙන දුරට යටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කායිකව දැනෙන සුවය, මානසිකව දැනෙන සුවය යෝගාචරයට හඳුන ගන්න පුළුවන්. ඉතින් මෙතනදී හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අපි මේ සුවයට ඇලෙනවා. අපි මේ සුවය ග්‍රහණය කරගන්නවා. ඒක උපාදාන කරගන්නවා. නමුත් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී දෙන අවවාදය ඒක නෙමෙයි. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ කියන්නේ මේක ඇවිල්ලා වේදනාවේ ස්වභාවයක් වශයෙන් නැත්නම් වේදනාවේ ස්වરૂපයක් වශයෙන් දැනගන්න. ඒ කියන්නේ වේදනාව වේදනාවක් වශයෙන් තේරුම් ගන්න. වේදනාවේ ස්වභාවයන් තුනක් තියෙනවා. සැප වේදනාවන්, දුක් වේදනාවන්, උපේක්ෂා වේදනාවන් නැත්නම් දුක් නොසුව වේදනාවන් කියලා. දැන් මේ පහළ වෙලා තියෙන බොහොම මිහිරි සුව වේදනාවක්, අන්නේ සුව වේදනාවක් වශයෙන් තේරුම් ගන්න, දැනගන්න. දැන් අපි කායानुපස්සනාව කොටස කරනකොටත් අපිට තේරුණා කයට හුස්ම ගන්න ඉඩ දීලා අපි පැත්තකින් දැන් තමයි දැනුවත් වෙන්නේ. ඒතකොට නිකන් කායික ක්‍රියාවලිය එකක් ඒ කායික ක්‍රියාවලිය තේරුම් ගන්නා අනිත් ඒ මානසික ක්‍රියාවලිය තවත් එකක්. ඉතින් පසුකාලීනව මේකට නම් යොදලා තිනවා නාම රූප පරිච්ඡේද ඥානය අහරමෙහි කියලා. ඒ කෙසේ නමුත් තාම එච්චර දුරට අපි ඇවිල්ලත් නැහැ. මේ තාම යම් කායික ක්‍රියාවලියක් වෙනත් මානසික ක්‍රියාවලියකින් තේරුම් ගන්නා තත්වයක් දැන් ඔන්න යෝගාවචරයේ අත් දකින්න. ඉතින් මේකත් ලොකු සංදිස්ථානයක් කියන්න පුළුවන්. මොකද අපි මෙතෙක් හිතන් හිටියේ මම ඉන්නවා, මේකයිල මගේ කය. කයම තමයි මම. ඉතින් ඔන්න වගේ විවිධ අන්දමේ මේ ආකල්ප තමයි අපි ගාව තිබුණේ. නමුත් දැන් යෝගාවචරය ඉගෙනගෙන තිනවා කයට පැත්තකින් ඉන්න දීලා, එයාට සුවසේ හුස්ම ගන්න දීලා, ඒ කයෙන් අයින් වෙලා වගේ හුස්ම දිහා බලන්න. නැත්තං ඒ හුස්ම ගැනීම දිහා බාහිරින් ඉඳන් බලන්න. එතකොට හුස්මෙන් අයින් වෙච්ච ගතිය මේ කායික ක්‍රියාවලියෙන් එපිට ඉඳගෙන බලන ගතියක්, එළියේ ඉඳගෙන බලන ගතියක් ඔන්න යෝගාවචරයේ ඉගෙන ගන්නවා. එතකොට කායानुපස්සනාවේ තියෙන එක සුවිශේෂී හැකියාවක් තමයි මෙන්න මේක. එතකොට ඒ ක්‍රියාවලිය අස්සේ රිංගගෙන ඉන්නව නෙමෙයි, ඒකෙන් අයින් වෙලා ඒක දිහා මධ්‍යස්තව උපේක්ෂාවෙන් බලන ගතිය. එතකොට ඔන්න ඕක තමයි අපි වේදනානුපස්සනාවේදීත් ප්‍රගුණ කරන්න අවශ්‍ය. දැන් අර විදිහට සැප වේදනාවක් දැනෙනකොට, කායික සුවයක් දැනෙනකොට, කය පිනා යනකොට යෝගාවචරයේ බලන්න තියෙන්නේ පීතිපටි සංවේදී අස්සසි සාමීති සික්ඛති, පීතිපටි සංවේදී පස්සසි සාමීති සික්ඛති. ඒ වගේමයි සුඛපටි සංවේදී අස්සසි සාමීති සික්ඛති, සුඛපටි සංවේදී පස්සසි සාමීති සික්ඛති කියලා මෙන්න මේ කොටස් දෙක බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. දැන් කායික සුවයක් ඇතිලා තිනවා, කය පිනා යනවා. හැබැයි ඒක මම මගේ කරගන්න යන්නේ නැතිව, ඒකට ඇලෙන්න යන්නේ නැතිව, ඒක තව තව ඉල්ලන්න යන්නේ නැතිව ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. ඉත එතකොට ඒ යෝගාචරයක තුල තියෙන්න ඕනේ සෑහෙන හික්මීමක්. හිත සමාවට මේකට ඇලෙන්න පුළුවන්, මේක ඉල්ලන්න පුළුවන්, මේක හොඳයි කියන්න යන්න පුළුවන්. ඒ වෙනුවට හැබැයි මෙයා ඒකට නිසිනින්දේ වෙන්න ඉඩ දීලා ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. එතකොට ඒ తত্ত্বය තේරුම් ගන්න නම් නැත්තම් මේ අයින් වෙලා බලන දෘෂ්ටි කෝණය වටහා ගන්න නම් එයාට කායानुපස්සනාවේදී ලොකු අභ්‍යාසයක් ලැබිලා තියෙනවා. මොකද කායानुපස්සනාවේදී මේ දිමි ලැබිච්ච වේදනාවක් වශයෙන් ගත්තොත් ඒකයිලා බොහොම උපේක්ෂා වේදනාවක්. හුස්ම රැල්ලක් ගන්නකොට තියෙන උපේක්ෂාවක්. ප්‍රශ්වාසයක් පිට කරනකොට තියෙන උපේක්ෂාවක්. ඉතින් ඒක නිසා ඒකට එහෙම ඇලෙන ගතියක් නැහැ. ඒක ඉල්ලන ගතියක් නැහැ. ඉතින් ඒ නිසා මූලික අවස්ථාවන් වලදී යෝගාචරයට පුළුවන්කමක් ලැබෙනවා ඒ දැනෙන දෙයින් අයින් වෙලා දැනෙන දේ දිහා බලන්න. දැන් මෙතනදිත් හැබැයි ඒ ක්‍රියාවමයි කරන්න තියෙන්නේ.
ඒ කියන්නේ දැනෙන දෙයක් තියෙනවා, ඒ තමයි සැප වේදනාව. ඒ සැප වේදනාවෙන් අයින් වෙලා සැප වේදනාව දිහා බලනවා. ප්‍රීති සහගත ස්වභාවයක් තියෙනවා. ඒ ප්‍රීති සහගත ස්වභාවයෙන් අයින් වෙලා ඒ දිහා බලනවා. ඉතින් ඔන්න ඔය දේ කරගන්න පුළුවන් නම් යෝගාවචරයේකුට බුදුරජාණන් වහන්සේ කියනවා යා ඉන්නේ වේදනානුපස්සනා කොටසක. තව පියවර හතරක් ඒ වේදනානුපස්සනාවේදීත් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඒ කියන්නේ කය හිත පිනා යද්දි ඒ ස්වභාවයේ එයින් අයින් වෙලා බැලීම, කායික මානසික සුවයක් සැපයක් විඳින්දි ඒකෙන් අයින් වෙලා ඒක දිහා බැලීම. මේ පියවර දෙකත් දිගට කරගෙන යනවා නම් ඊළඟට සමහර විට විවිධ සංඥාවන් මතුවෙන්න ඉඩ තියෙනවා. මොකද දැන් මේ ක්‍රියාව නිසා කය හොඳට තැම්පත් වෙලා තියෙන්නේ, මනසත් සෑහෙන්න තැම්පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ටිකක් ගැඹුරින් කියනවා නම් විඥාණයට බැහැගන්න, ග්‍රහණය කරගන්න, උපාදාන කරගන්න ලොකුවට යමක් නැති තත්ත්වයක් තමයි ඇති වෙන්නේ. ඉතින් එතකොට මොකද වෙන්නේ? හිත සමහර විට ඒ මතකයේ තියාගෙන ඉන්න විවිධාකාර සංඥාවන් එළියට ගන්න ඉඩ තියෙනවා. මොකද එයාට යැපෙන්න දෙයක් නැහැ. එයාට ගොඩනගා ගන්න, සංස්කරණය කරගන්න දෙයක් නැහැ. පය තියාගන්න තැනක් නැහැ. ඉතින් එයා ඒ අපේ හිතේ තැම්පත් කරගෙන හිටියේ යම් යම් සංඥාවන් එළියට අරගෙන ඒවට වටිනකමක් දෙන්න ඉඩ තියෙනවා. ඔතන තමයි ඊළඟ අහු වෙන තැන. ඉතින් සමහර වෙලාවට කෙනෙක් බොහොම ශ්‍රද්ධාවන්ත කෙනෙක් නම් එයාට ඔන්න බුදු පිළිමයක් පේන්න, බුද්ධ රූපයක් පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් රුවන්වැලිසෑය පේන්න ඉඩ තියෙනවා. ජය ශ්‍රී මහ බෝධිය පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් තමන් ගරු කරන කවුරු හරි ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්, ගුරුවරයෙක් පේන්න ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් එයා ටිකක් ද්වේෂබරිත චරිතයක් නම් සමාහයට ඔන්න ඇටසැකිල්ලක් පේන්න ඉඩ තියෙනවා. යක්ෂ රූපයක් පේන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මැරිච්ච කවුරු හරි පේන්න ඉඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විවිධාකාර සංඥාවන් හිතේ හොල්මන් කරන්න ඉඩ තියෙනවා මේ මට්ටමේදී. හැබැයි ඇතම් කෙනෙකුට මේවා වෙන්නෙම නැහැ. ඉතින් ඒ ගැනත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඇතම් කෙනෙකුට මේ වගේ নানা ප්‍රකාර දේවල් ඒ සම්මුති මට්ටමේ විවිධ සංඥාවන් මතු වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ තැනදී තමයි අපි පරිසම් වෙන්න අවශ්‍ය. මේවට වටිනකම් දෙන්න ගියොත් අපි අහු වෙනවා. අපි කියන්න ගියොත් මේ ඇවිල්ලා බුදුහාඳුරෝ මේ මට කමටහන් දෙන්නයි ඇවිල්ලා තියෙන්නේ, මේ ඇවිල්ලා මගේ මැරිච්ච තාත්තා මට උදව් කරන්නයි ඇවිල්ලා තියෙන්නේ, මේ ඇවිල්ලා රුවන් නිසාය මට දැන් හෙට රුවන් නිසාය බලන්නයි යන්න තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපි ඒවට වටිනකම් දෙන්න ගත්තොත්, අර්ථකථනය කරන්න ගත්තොත් අපි මේ හිතේ පහළ වෙන සංඥාවලට මුලා වෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ විශේෂයෙන් සංඥාවන් ගැන දේශනා කරනවා මරීචික උපමා සංඥා කියලා. මහන්නේ මේ සංඥාවන් ඇවිල්ලා මිරිඟුවක් වගේ. අපිට පේන්නේ හරියට නිකන් වතුර තියෙනවා වගේ, හැබැයි ඒ වතුර නෙමෙයි. ඒ ඇවිල්ලා මිරිඟුවක්. හරියට අර කාන්තාරයක හොඳට ඉර පායලා තියෙනකොට, රස්නේ තියෙනකොට ඈතින් පේනවා නිකන් නලියන ස්වභාවයක්. ඉතින් තිබහෙන් ඉන්නකොට අපිට හිතෙන්නේ මේ වතුරමයි කියලා. ඉතින් මෝ ඒක දැකලා දුවනවලු ඒ දිහාවට. නමුත් වතුර හම් වෙන්නේ නැහැ. මොකද එතන තියෙන්නේ මිරිඟුවක්. ඒ වගේ අපි නුවණින් තේරුම් ගන්න අවශ්‍යයි. මෙතනදී අපි භාවනාව ක්‍රමානුකූලව වඩාගෙන ආවා. ඒ වගේම හිත තැම්පත් වුණා. දැන් හුස්ම රැල්ල සංසිඳලා තියෙන්නේ. මතුවෙච්ච වේදනාවනුත් අපි අහුවෙන්නේ නැතුව ඒවා සියුම් වෙන්න ඉඩ දුන්නා. නොපෙනී යන්න, නොදැනී යන්න ඉඩ දුන්නා. දැන් ඉතින් ඔන්න හිතේ සංඥාවන් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඇස් දෙක හැබැයි පියාගෙන ඉන්නේ. ඇස් දෙක පියාගෙන ඉඳිද්දී මේ දේවල් පේන්නේ. ඉතින් එහෙනම් අපි නුවණින් කල්පනා කරනෝනේ මේ වෙවිලා හිතින් හදපුවා. මේ වෙවිලා ඇහැට පේන දේවල් නෙමෙයි, හිතින් හදලා දීපු දේවල්. මනක්කල්පිත දේවල්. අපේ තියෙන චරිත ස්වභාවය අනුව හිත විසින් එළියට දාපු මායාවේ තොණ්ඩු වගේ දේවල් තමයි මේවා. මාරයා දීපු ඇමක් තමයි මේ අපි අත්දකින්නේ කියලා එහෙනම් අපි නුවණින් කල්පනා කරගත යුතුයි. ඒ පේන දේ තියෙන ආශ්චර්යයට, පේන දේ තියෙන චමත්කාරයට රැවටෙන්නේ නැතුව ඉන්න අපි ප්‍රඥාවන්ත විය යුතුයි. අපි බුදුරජාණන් වහන්සේ දීපු අවවාදයේ පිහිටිය යුතුයි. ඒ අවවාදේ තමයි මරීචික උපමා සංඥා. මේ සියලුම සංඥාවන් මහණෙනි මිරිඟුවක් හා සමානයි. ඉතින් එහෙනම් ওই අවවාදය අපි තේරුම් අරගෙන මේ මතුවෙන සංඥාවන්
සංඥාවන් වශයෙන් තේරුම් ගත්තොත් ඒ නුවණ පහළ කරගත්තොත් අපිට පුළුවන් ඒවට අහු වෙන්නේ නැතුව මේ කඩයිමත් පැන ගන්න. ඒතර චිත්ත සංඛාර පරිසංවේදී අසසිසාමිති සික්ඛති කියන කොටසදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ විවිධාකාර චිත්ත සංඛාරයන් විවිධාකාර වේදනාවන් සංඥාවන් මතුවෙනවා. හැබැයි ඒ එකක්වත් මගේ කරගන්න යන්නේ නැහැ. එකක්වත් මම කියාගන්න යන්නේ නැහැ. එකකටවත් වටිනකමක් දෙන්න යන්නේ නැහැ. මේ වෙලාව හුදෙක් සංඥාවන් පමණයි. ඒ වගේම සමහර විට මේ මට්ටමට එනකොට හිත කෙනෙක්ගේ හිතේ සමාධියක් දියුණු වෙනවා. හිතේ ඒකාග්‍රතාවය හොඳට දියුණු වෙනවා. ඉතින් ඒකාග්‍රතාවය දියුණු වීම නිසා සමහර විට අපි කරන භාවනාව නිවැරදිව සමබර කරේ නැත්නම් අපි සක්මනක් එහෙම අමතක කළා මේ ඉඳගෙන කරන භාවනාවක් විතරනම් කරන්නේ හිතනත් පොඩි අවදානමක් තියෙනවා. ඒ තමයි සමාධිය සමහර ලාවට අපිව මැඩපවත්වන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ සමාධිය දැන් ඉස්සරහට එනවා, සතිය පැත්තකට යනවා, වාඩි වෙච්ච ගමන් හිත සමාධිමත් වෙනවා. සමාධිමත් වෙලා හිත කොහේදෝ සැඟවිලා වගේ, හිත කොහේදෝ ගුලි වෙලා වගේ ඉන්න පටන් ගන්නවා. සමහර ලාවට මොකද්ද වෙන්නේ කියලා Tamanට තේරෙන්නේ නැහැ. සමහර විට ඒ සමාධිය අපිව මෙහෙවනවා. හරි නිකන් ඔළුව කරකවන්න, අත උස්සන්න, ඒ වගේ নানা ප්‍රකාර විප්‍රකාරයන් කරන්න මේ සමාධිය පටන් ගන්නවා. ඒ නිසා මේ වගේ තැන්වලදී අපි ප්‍රවේශම් විය යුතුයි. මේ ගොඩ නැගෙන සමාධිය යම් පමණකට ගොඩ නැගෙන ඉඩ දෙන්නත් අවශ්‍යයි. හැබැයි ඒක ඔඩු දුවන මට්ටමකට අරගෙන ඒකේ වහලෙක් වෙන්න අපි සුදුසු නැහැ. ඉතින් ඒකයි හුඟක් වෙලාවට අපි මේ සක්මන් භාවනාවත් ඉඳගෙන කරන භාවනාවත් සමසමව කරන්න කියලා විශේෂයෙන් අවවාද කරන්නේ ඒකයි. දැන් නිසරණ වනේ එහෙම වැඩසටහන් පවත්වද්දී මේ මුළු කාලසටහනම සකස් කරලා තියෙන ඔය සමබරතාවය රැකෙන අන්දමින් අපි පැයක් සක්මන් කරා නම් පැයක් වාඩිලා ඉන්නවා. පැයක් වාඩිලා හිටියා නම් පැයක් සක්මන් කරනවා. ඔන්න ඒ වගේ මේ දෙකේ සමබරතාවයක් තියාගන්න වඩාම සුදුසුයි. මොකද සක්මන් භාවනාවේදී හුඟක් වෙලාවට කෙනෙක්ට අත්දකින්න හම්බෙන්නේ සතියේ ප්‍රඥාවේ දියුණුවක්. සමාධියක් ගොඩ නැගෙනවා. හැබැයි ඒක ෂණික සමාධියක්. එතන එතන හැදෙන සමාධියක්. ඉතින් ඒවා හුඟක් වෙලාවට මේ අපිව මැඩපවත්වන ස්වභාවයකින් එන්නේ නැහැ. එතන තියෙන්නේ අපි බොහොම අවදිමත් ගතියකින් S2 විවෘත කරගෙන කරන භාවනාවක්. ඒ නිසා සක්මන් භාවනාව තමයි මේ ඉන්ද්‍රයන් සමබර කරගන්න තියෙන ඉතාම සුදුසු කර්මස්ථානයක් වෙන්නේ. ඒ නිසා අපි සක්මන අමතක කළොත් සක්මනට ගියේ නැතුව මේ ගොඩනැගිච්ච සමාධියට ලොල් වෙලා අපි දිගට පැය ගණන් ඉඳගෙන භාවනා කරන්න විතරක් ගියොත් අපි අමාරුවේ වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි මේ දැනෙන ආස්වාදයට වහල් නොවි සමාධිය එයාගේ යටතට අපිව ගන්න ඉඩ නොදී එතෙන්දී අපි නුවණ පාවිච්චි කරන්න උත්සාහන්ත විය යුතුයි. සක්මනත් දිගට කරගෙන යන්න, ඒ තුලින් හිතේ සතිමත් භාවය දියුණු කරගන්න, අරමුණ අධ්‍යා සූක්ෂම බලන්න පුළුවන් සම්පජඤ්ඤය දියුණු කරගන්න අපි උත්සාහන්ත විය යුතුයි. අපි තුම මේ විදිහට යෝගාවචරයේ නුවණක්කාරව සතිය ඉස්සරහින් තියාගෙන සම්පජඤ්ඤය දියුණු කරමින් මේ මතුවෙන වේදනාවන් හඳුනගන්න පුළුවන් කමක් ඇති කරගත්තනම් මතුවෙන සංඥාවන් හඳුනගන්න පුළුවන් කමක් ඇති කරගත්තනම් එතකොට පින්වත්නි ඒව වර්ධනය වෙන්න යන්නේ නැහැ. මොකද අපි ඒවට වටිනකම් දෙන්න ගියේ නැහැ. ඒවා අපි හුදෙක් සංඥාවන් කියලා තේරුම් ගත්තා. මේ වෙලාව හුදෙක් වේදනාවන් කියලා තේරුම් ගත්තා. ඒ නිසාම අපි ඒවා ඒ හැටියෙන්ම තේරුම් ගත්තා. එතකොට ඒවා ඒ කියන්නේ වේදනාවන් සංඥාවන් හුදෙක් වේදනාවන් සංඥාවන් වශයෙන්ම තේරුම් ගත්තනම් අපි ඒකට අධිවටිනකමක් දුන්නේ නැතුව හිටියානම් එමනම් ඉතින් ඒවා විසින්ම අවසන් වෙලා යනවා. මේ කෙනෙක්වත් දිගට ඉන්න ආපු දේවල් නෙමෙයි. දිගට පවතින දේවල් නෙමෙයි. ඉතින් අපි තමයි මේගොල්ලන්ට මේ ආහාර දෙන්න ගිහිල්ලා, වැඩි වටිනාකම් දෙන්න ගිහිල්ලා, අධි තක්සේරුවක් අධික අගයක් දෙන්න ගිහිල්ලා අපි තමයි වැඩේ වරද්දගන්නේ. නමුත් අපි නිවැරදි දෘෂ්ටි කෝණයකින් මේ බුදුරජාණන් වහන්සේ කියලා දෙන විදිහට කටයුතු කරනවා නම් අපි ඒවට අධික වටිනකමක් දෙන්නේ නැහැ. ඒවා ඒ නිසාම ඒ තමන්ගේ
ජීවික ප්‍රවෘත්ති අවසන් කරනවා. ස්වාභාවිකවම නැති වෙලා යනවා. ඉතින් එතකොට අන්න අපිට හම්බ වෙනවා හතරවෙනි පියවර මේ ධම්මානුපස්ස මේ වේදනානුපස්සනාව වශයෙන් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ඒ හතරවෙනි පියවර පස්සම් භයං චිත්ත සංඛාරං අස්ස සිසාමිති සික්කති පස්සම් භයං චිත්ත සංඛාරං පස්ස සිසාමිති සික්කති. දැන් එහෙමනම් මේ චිත්ත සංඛාරයන් මේ වේදනාවන් සංඥාවන් ක්‍රමානුකූලව තැම්පත් වෙන්න පටන් ගන්නවා. ඒවා නොපිනී යන්න පටන් ගන්නවා. ඒවා තව තව සමනය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ සමනය වීම සිද්ධ වෙන්නේ නැහැ අපි අර විදිහට ඒවට වටනකම් දීලා ඒවත් එක්ක දඟලන්න ගත්තොත්. නමුත් අපි එතෙන්දි නුවණ පාවිච්චි කරලා එහෙම කරන්නේ නැතුව ඒවට යන්න ඉඩ හැරියොත් අපිට පුළුවන් මේ හතරවෙනි පියවර ළඟා වෙන්න. ඉතින් මේ වගේ තැන්වලදී ඇත්තටම ආනාපාන සතියත් අපේ පිහිටට ඉන්නවා. ඒ කියන්නේ අපි ඔය මොහක්කාරී සංඥාවක් මතුවලා ඕකට අදිවටනකමක් දෙන්න ගත්ත ගමන් අපේ හුස්ම රැල්ලත් ගොරෝසු වෙනවා. ඒ තැම්පත් වෙලා තිබිච්ච හුස්ම රැල්ල ගොරෝසු වෙන්න ගන්නවා. හිතන්න අපි භාවනා කර කර ඉන්නකොට ඔන්න මොහක්කාරී යක්ෂ රූපයක් පේනවා. ඉතින් එතකොට ඉතින් තිගැස්සිලා බය වෙලා මොකද අපි මේ ඇහැට පේන්නේ නැති නැත්නම් ඇස් දෙක පියාගෙන ඉඳද්දී හිතින් හදලා දීපු රූපයකට නෙමේ වටනකමක් දුන්නේ. ඒකට තමයි අපි බය වුනේ. චිත්ත රූපයකටයි බය වුනේ. කෙසේ නමුත් ඉතින් ඔන්න හුස්ම රැල්ල තව ගොරෝසු වෙනවා. ඉතින් එතකොට හැබැයි මතක තියාගන්න පුළුවන් ඕනේ නම් අපිට පිහිටක් ගන්න පුළුවන් ආශ්වාස ප්‍රශ්වාසයෙන්. මොකද ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලිය දැන් තියෙනවා. මතුවෙලක් තියෙනවා. ඒ වගේමයි මේ ඇවිල්ලා සංඥාවක් කියලාත් ඔන්න අපේ නුවණින් මතක් කරලා දුන්නා. දැන් එහෙනම් මොකද කරන්නේ? ඕනේ නම් ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියට හිත ගන්න පුළුවන්. ඒ නිසා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය මුළු භාවනාවේදීම අපිට පිහිට වෙන්න සුදුසු සංවලදී පිහිට වෙනවා. අපි එයාව අමතක කළොත් අපි මේ අලුතෙන් ආපු කට්ටියත් එක්ක යන්න ගත්තොත් ඒකත් සුදුසු නැහැ. ඒ අලුතෙන් ආපු අයව නිවරදිව ඒ අයත් එක්ක ගනුදෙනු කරනවා නම් අන්න කිසි ප්‍රශ්නයක් නැහැ. බැරි වෙලාවත් අපිට වැඩේ වැරදුනොත් අපිට පිහිටට ඉන්නවා ආනාපාන සතිය. පිහිටට ඉන්නවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඒ නිසා මේ බන්දු මාක්කාරී සංඥාව දුර සංඥාවකට රැවටිලා ඒ ඔස්සේ ටිකක් දුර ගියාට පස්සේ අපිට මතක් වුණා නම් මේක ඇවිල්ලා හුදෙක් සංඥාවක් මේක වර්ධනය කරන්න සුදුසු නෑ මේකට වටනකමක් දෙන්න සුදුසු නෑ මේකට පුද්ගලයෙක් ආරෝපණය කරන්න සුදුසු නෑ කියලා තේරුණා නම් ඊට පස්සේ මේ එයාගෙන් ගැලවෙන්න උපක්‍රමයක් වශයෙන් අපිට පුළුවන් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියට නැවතත් එන්න. එහෙමත් නැත්නම් අපි හිතමු යම් සප වේදනාවක් පහළ වුණා. අපි දන්නේම නැහැ ඒකට ඇලිලා. ඒකම ඉල්ලන ගතියක් තියෙනවා. ඒක තුලම ආස්වාදයක් විඳින ගතියක් තියෙනවා. Tamanට දැන් තේරෙනවා. ඊට පස්සේ ඉතින් දැන් සමහරට මේ වේදනාව ගොරෝසු වෙලා එච්චරට දැන් අපි ඒකට මේ ආහාර දීලා අපේ කැමැත්ත ප්‍රකාශ කළා. ඉතින් මේ වගේ මට්ටම් වෙනකොටත් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය ගොරෝසු වෙලා. ඉතින් අපිට ඒ වෙලාවේදී මතක් වුණා නම් මේ වේදනාවට ඇලිලා ඉඳලා හරියන්නේ නැහැ. මේකෙන් අයින් වෙන්න ඕනේ. ඒ අයින් වීමේ උපක්‍රමයක් වශයෙන් ඔන්න ආනාපාන සතිය ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ අපි අමාරුවේ වැටිච්ච තැන්වලදී පිහිටට ඉන්නවා ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය. ඉතින් ඒකයි මේ ආනාපාන සතියේ කර්මස්ථානයේ මේ බුදුරජාන් වහන්සේ පෙන්නන ක්‍රමවේදයේ තියෙන සුවිශේෂත්වය. විවිධ පැතිවලින් මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. කායනුපස්සනාව දිනු කරන්න පියවර 4ක්, වේදනානුපස්සනාව දිනු කරන්න පියවර 4ක් දේශනා කරලා තියෙනවා. ඉතින් මෙහෙම යන ගමනේදී තමයි අන්න කෙනෙකුට පුළුවන් වෙන්නේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියත් පාවිච්චි කරන්න උවමනා නම් එහෙම නැත්තම් ඒක පාවිච්චි නොකර ඒ ඉදිරියට යන්න. එයා ප්‍රීතියක් හඳුනාගත්තා, සුඛයක් හඳුනාගත්තා, ඒවට ඇලෙන්න ගියේ නැහැ. ඒවා දිහා නිවැරදි දෘෂ්ටි කෝණයෙන් දැකගත්තා. ඊට පස්සේ හිතේ පහළ වෙන විවිධාකාර සංඥාවනුත් ඒ අන්දමින්ම නිවැරදිව හඳුනාගත්තා. ඒවත් එක්ක පැටලෙන්න ගියේ නැහැ, ඒවට වටිනකම් දෙන්න ගියේ නැහැ. ඒවා හුදෙක් මිරිඟුවක් කියලා තේරුම් ගත්තා. ඒ නිසාම ඔන්න ඒවා මගහැරලා ගියා. ඒවා අතහැරලා ගියා. ඊට පස්සේ ඔන්න ඒවා සම්පූර්ණයෙන්ම සමණයටපත් වුණා. දැන් ඉතින් මේ බඳු සමණයටපත් වීමේදී තවත් වෙන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි හිත නින්දට වැටීම. මොකද දැන් කයත් හොඳටම නොදැනී ගිහිල්ලා හිතේ පහළ වෙච්ච සංඥාවන් ඒවත් දැන් නොපෙනී ගිහිල්ලා ඒවත් තැම්පත් වෙලා දැන් ඉතින් යෝගාවචරයට
ඉන්න තැනක් නැති වෙච්ච ගතියක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ තවත් නිවැරදිව කියනවා නම් විඥාණයට ඉන්න තැනක් නැති වෙච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඒ తත්වය තමයි ඇත්තටම චිත්තානුපස්සනාවේදී බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. දැන් ඔන්න එයා උත්සාහන්ත වෙනවා හිතට කැමති විදිහට පොඩ්ඩක් ඉන්න ඉඩ දෙන්න. දැන් පොඩ්ඩක් බැමි ලිහිල් කරනවා. ඒ කියන්නේ එයා කලින්නම් හරි පරිස්සමේ, මොකද හිත එහෙම දුවන්න ඉඩ තියෙනවා, හරිම පරිස්සමේ තමයි වැඩේ කරගෙන ගියේ. හැබැයි මේ වගේ මට්ටමකට එනකොට දැන් මේ කායානුපස්සනාව, වේදනානුපස්සනාව වඩලා සෑහෙන අත්දැකීම් රාශියක් ලබනකොට මේ යෝගාවචරය තුළ යම් පමණක විශ්වාසයක් ගොඩනැගෙනවා. ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා. දැන් සතිමත් බව කියන එක එයා හඳුනගෙන තියෙනවා. ඒ වගේමයි සම්පජඤ්ඤය කියන එක එයා හඳුනගෙන තියෙනවා. ඒ වගේමයි මේ අරමුණු නිවරදිව හඳුනා ගැනීමේ කුසලතාවය ඒ සම්පජඤ්ඤය හඳුනගෙන තියෙනවා. ඒ වගේමයි මේ හුස්ම රැලි ගණනාවක් ඒ අපි තෝරගත්ත අරමුණේම ඉන්න ගතියක් මේ හිතේ තියෙනවා. ඒ කියන්නේ සමාධිමත් බව, ඒකාග්‍රතාවය යෝගාවචරයේ අත්දකින්නවා. ඒ කියන්නේ දැන් එයා නවක යෝගාවචරයෙක්ම නෙමෙයි, යම් පමණක අත්දැකීම් සහිත යෝගාවචරයෙක්. ඒ නිසා දැන් එයාට එච්චරම් බයක් නැහැ. එයාට පුළුවන් පොඩ්ඩක් හිතර නිදහසක් දෙන්න. ඒ කියන්නේ හිත හිර කරගෙන දැන් බලනවා වෙනුවට හිතට කැමති විදිහට හැසිරෙන්න දිහලා බලන්න දැන් යෝගාවචරයෙක් උත්සාහන්ත විය යුතුයි. දැන් උපමාවකින් කියනවා නම් අපි හිතමු අපිට ඉන්නවා දරුවෙක්. මේ දරුවා ටිකක් දඟකාරයි කියන දෙයක් අහන්නේ අකීකරුයි. ඒ නිසා අපිට දෙමව්පිය වශයෙන්, ගුරුවරු වශයෙන් අපි හිතමු එයාව අපි හික්මවනවා. ටිකක් රළුව කෑ ගහලා කතා කරලා අවවාද කරලා හික්මවනවා. ඊටත් අමාරු නම් සමහරට කෝඩු පාරක් දීලා එහෙම හික්මවනවා. හැබැයි අපි හිතමු මේ දරුවා පොඩ පොඩ කියන දේ අහන්න පටන් ගන්නවා, කීකරු වෙන්න පටන් ගන්නවා, නුවණ පාවිච්චි කරන්න පටන් ගන්නවා. එයා ටික ටික හික්මෙනවා. දැන් පින්වත් හික්මුණාට පස්සේ අපි ඒත් අපි යාට කෑ ගහනවා නම් ඒත් අපි වේවැල් කසාය දෙනවා නම් ඉතින් එතකොට අපි වැරදි. එයා නිවැරදි, අපි වැරදි. ඉතින් එතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ එමනම් දැන් මේ දරුවා හික්මිලා ඉන්නේ, දැන් මේ දරුවට තවදුරටත් වැඩෙන්න නම් නිදහසක් දෙන්න ඕනේ. එයාට වගකීමක් දෙන්න ඕනේ. එයාටත් තමන්ගේ වශයෙන් හිතලා හැදෙන්න ඉඩ දෙන්න ඕනේ කියලා. එහෙනම් අපි වැඩිහිටියෝ වශයෙන් අපි පොඩ්ඩක් එයා දිහා පැත්තකින් ඉඳන් බලන් ඉන්නවා, එයාට නිදහසක් දීලා. එයා මොකද කරන්නේ කියලා බලලා. ඔන්න ඔය ක්‍රියාවලිය තමයි අපි චිත්තානුපස්සනාවේදී මුලින්ම පටන් ගන්න. මොකද අපි තුල දැන් ගොඩ නැගිච්ච සතිමත් බවක් තේනවා. අරමුණ නිවැරදිව හඳුනා ගැනීමේ කුසලතාවයක් වර්ධනය වෙලා තියෙනවා. විශ්වාසයක් තියෙනවා මෙයාව හදා ගන්න පුළුවන් කියලා. අනතුරක වැටුනොත් ආයි ගොඩ ගන්න පුළුවන් කියලා ඒ විශ්වාසය දැන් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම අත්දැකීම් බහුල වීමේ හැකියාවක්. අත්දැකීම් බහුල වීම මත ලැබෙන විශ්වාසයක්. එහෙම නැතුව අපි කිසිම ප්‍රශ්නයක් නැතුව ගිය මාර්ගයක් නෙමෙයි තියෙන්නේ. විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ පාමින්, විවිධාකාර බාධාවන් ජය ගනිමින්, ඒ තැන්වලදී තැනට සුදුසු නුවණ පාවිච්චි කරමින්, ඔක්කොම අවුල් වුණා නම් ඔන්න ආයෙමත් ආනාපාන සතියට පැමිණෙමින් ඒ ගියපු අත්දැකීම් බහුල ගමනක් තියෙනවා. ඉතින් ඒ අත්දැකීම් බහුල වීම නිසාම ගොඩනැගිච්ච විශ්වාසයක් තමයි දැන් මේ යෝගාචරයට තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි එයාගේ හිතට දැන් පොඩි නිදහසක් දෙන්නේ. මොකද දැන් දන්නවා හදන්න පුළුවන් කියලා. දන්නවා තමන්ට දැන් යම් පමණට ක්‍රම සහ විදි ගැන අවබෝධයක් තියෙනවා කියලා. ඒක තමයි එයා හිතට නිදහසක් දෙන්නේ. ඉතින් එතකොට හිත කැමති විදිහට හැසිරෙන්න ගන්නවා. ඒකේ වැරද්දක් නැහැ. හිත තමාලාට පොඩ්ඩක් වික්ෂිප්ත වෙන්න පුළුවන්. අතීතයට යන්න පුළුවන්, අනාගතයට යන්න පුළුවන්, ආයිමත් රාගයක් ඇති වෙන්න පුළුවන්, ද්වේෂයක් ඇති වෙන්න පුළුවන්. දැන් එතකොට හිත වැඩ කරන විදිහ බලබලා තමයි ඒ චිත්තානුපස්සනාව වඩන්න තියෙන්නේ. අපි බලමු එන සතියේදී ඒ චිත්තානුපස්සනා කොටස තවදුරටත් වැඩි විස්තර සහිතව සාකච්ඡා කරන්න. ඉතින් අපි මේ ආපු ගමන ඒ යන නැත්තම් ඒ වැඩෙන ආකාරය විස්තර කරන්නයි මම මේ පොඩ්ඩක් මේ ආරම්භයක් ගත්තේ. ඒ නිසා පින්වත්නි අපි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආනාපාන සති සූත්‍රය එකාතකින් හරිම සුවිශේෂී මාර්ගයක් අපිට විවෘත කළ දෙනවා.
අර අපි අහලා තියෙන සතර සතිපට්ඨාන ධර්මයන්ම වඩා ගන්න හැකියාවක් මේ ආනාපාන සතියේ සූත්‍රය තුල විස්තර කරලා දෙනවා. ඒ වගේමයි හැබැයි මේක අහලා වෙනත් භාවනාවන් කරන යෝගාවචරයන් හිතේ වික්ෂිප්ත භාවයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මම මේක කළා නෑනේ, දැන් කොහොමද ඉතින් ආනාපාන සතිය කරන්නේ, මම වඩන්නේ ධාතු මනසිකාරයනේ කියලා ඉතින් මේ ඒ අයගේ හිතේ පසුතැවිල්ලක් ඇති කරගන්නවම නෑ. මොකද මේ ආනාපාන සතිය ගැන කරපු දේශනාවක් හින්ද තමයි දැන් මේක මං ඉස්මතු කළා ගන්නෙ. හැබැයි ධාතු කර්මස්ථානය ගැන දේශනා කරපු දේශනාවත් ඉතින් බුදුරජාණන් වහන්සේ කළා තියෙනවා. අපි ඒ ගැනත් මීට කලින් දේශනා මාලාවක් පවත්වලා තියෙනවා ධාතු විභංග සූත්‍රය මුල් කරගෙන. ඒ නිසා අපි තුමු ධාතු කර්මස්ථානයක් වඩන යෝගාවචරයෙක්, එහෙම නැත්නම් සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරමින් යන යෝගාවචරයෙක්, දැන් ඉතින් ඒව නවත්තලා මේක කරන්න ඕනේ කියලා අදහසක් ඇති කරගන්න එපා. හොඳයි, එහෙමනම් ඉතින් අද අපි ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන යම් පමණකට සාකච්ඡාවකට සම්බන්ධ වුණා, ධර්ම දේශනාවකට අහුම්කන් දුන්නා. අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ භාවනාව සාර්ථක කරගන්න ඒ සඳහා බුදුරජාන් වහන්සේගේ මඟ පෙන්වීම ඉස්සරහින් තියාගන්න උත්සාහත් වෙමු. ඒ සඳහා අපිව ඒ නිවැරදි කරමින් තව තව මේ භාවනාවේ යොදමින් ප්‍රායෝගිකව මේ අත්දැකීම් ලබමින් ඉස්සරහට යන්න උත්සාහත් වෙමු. අද මෙතනින් අපි ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම උතුම් වූ නිවන් සුව සාක්ෂාත් කරගන්න මෙම ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, මේ පින්වුදුන්ට ධර්ම දේශනාව සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් තමන්ගේ කරගෙන යන භාවනාව සම්බන්ධයෙන් හෝ යම් කිසි ප්‍රශ්නයක් නගන්න තියෙනවා නම් ඒ අයට අවස්ථාව ගන්න කියලා ආරාධනා කරනවා. ලාහිරු මාතක අපැසවීමක් කර තිබෙනවා ඔබගේ ධර්ම ගැටළු ඉදිරිපත්. මට භාවනාව සම්බන්ධව ගැටලුවක් ඉරාකරණය කරගන්න අවශ්‍යයි. ඔව්. ස්වාමීනාස මම ගොඩක් කාලයක් විවිධාකාර පරයන්ක භාවනා ක්‍රම උත්සාහ කළා, ඒක සාර්ථකුත් නෑ, මට වැඩි වෙලා එකතන ඉන්න බැරි නිසා. හරි. ඊට පස්සේ ස්වාමීනාස මම දැන්ට මාස දෙකහමාරකට කලින් සක්මන් භාවනාව ආරම්භ කළා. එදා ඉඳන් අද වෙනකම් දවසකට පැය ගානේ එක කරගෙන ආවා. ඒකෙදි මම අවධානය යොමු කරන්නේ පාදයේ යටිපතුල ස්පර්ශයට අවධානය යොමු කරගෙන ඔසවනවා තබනවා කියන එක තමයි මම මෙනෙහි කරන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ මට තාම ඒ කියන්නේ තරමක් සිතුවිලි සංසිතුණා. ඒ වුණාට තාමත් භාගයට භාගයක් ගොඩක් වෙලාවට පසුගිය සිතුවිලි සම්බන්ධව සහ ගොඩක් වෙලාවට ද්වේෂ සහගත සිතුවිලි හිතට එනවා. ඔව්, ඉතින් ඕක ස්වාභාවිකයි. කියන්නේ අපිට ඔය වගේ මතකයෙන් විදාකාර දේවල් හිතට ඇවිල්ලා පොඩ්ඩක් ඉතින් භාවනාවට බාධා කරන ගතියක් තියෙනවා. ඉතින් ඔය කාලයක් යනවා මගහැරලා ඉන්න. ඒ නිසා කලබල වෙන්න එපා. පොඩ පොඩ දිගට භාවනාවේ යෙදෙන්න. ඒ භාවනාව බහුලීකృత කිරීමෙන් තමයි මෙතෙන්දී අපිට පිහිටක් ලැබෙන්නේ. ඒ නිසා මේක අපිට අපි බලාපොරොත්තු වෙන ඉක්මනින් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා ඉක්මනටම මේ දේවල් සංසිඳෙන්න අවශ්‍යයි, ඉක්මනටම මගේ හිත සමාධිමත් වෙන්න අවශ්‍යයි, එහෙම කියලා තමයි බලාපොරොත්තු වෙනවා. හැබැයි ඉතින් ඊට වඩා කල් යනවා මේ වැඩේට. අනිත් එක තමයි අපි භාවනා නොකරන කාල පරිච්ඡේදයන් වලදී පුළුවන් තරම් හිත ආරක්ෂා කරගන්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ අනවශ්‍ය කතා වලට යන්න එපා, හිත ප්‍රකෝප වෙන දේවල් බලන්න යන්න එපා, ඒවා දිගට බලබලා ඒවා ඔස්සේ හිත හිතා කල්පනා කර කර ප්‍රපංච කර කර ඉන්න එපා, අනවශ්‍ය පුජ්‍යලීන් ඇසුරු කරන්න යන්න එපා. ඔන්න ඒ වගේ අපි ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මේ අපි දියුණු කරන මාර්ගය ආරක්ෂා කරගන්න. එහෙම නැත්නම් ඉතින් අපි මේ භාවනා කරන වෙලාවෙදි විතරක් ඒ කටයුත්ත කළා, ඊට පස්සේ හිතට කැමති විදිහට හැසිරෙන්න දීලා පැය ගණන් වෙන වෙන දේවල් හිත ප්‍රකෝප වෙන දේවල් බලබලා කතා කර කර ඉන්න ගියොත් ඉතින් මේක හදන්න අමාරුයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව ප්‍රසන්ත දිසානායකට ඉදිරිපත් කරන්නවා. අතෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස, බොහොම පිං. මගේ ප්‍රශ්නේ අපේ ස්වාමීන් වහන්ස, දැන් මේ දේශනාවේ ආනාපාන සති සූත්‍රයේදී
අර පස්සම් බයං කාය සංඛාරං පස්ස සිස්සාමිති සික්කති කියන දැනීම පස්සේ වේදනානු පස්සනාවට යොමු වෙනවානේ. නමුත් කායානු පස්ස මේ සතර සතිපට්ඨාන දේශනාවේදී ඉති අජ්ජත්තං වා කායේ කායානු පස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානු පස්සී විහෙරති කියලා වෙනත් පැතිකඩකින් නේද අපේ ස්වාමීන් වහන්සේ ඉන්නේ. එතකොට හැබැයි අපි දැන් මෙහෙම ගියත් එහෙම අර විදියට ගියත් අන්තිමටම එකම තැනකටනේ යන්නේ මේ ධම්මානුපස්සනාවෙන්. එතකොට ඒ මොකද ස්වාමීන් වහන්සේ එහෙම දෙපැත්තකින් යන්නේ කියන එක ගැන පොඩි අදහසක් ඇති කරගන්න කැමතියි. හොඳයි. ඇත්තටම මේ ඒ කියන්නේ මේ ආනාපාන සති සූත්‍රයේදී විපස්සනාව විශේෂයෙන්ම මුදුන්පත් වෙන විදිහක් නැත්නම් විපස්සනාව කුළු ගැන්වෙන විදිහක් සඳහන් වෙන්නේ ධම්මානුපස්සනා කොටසේදී. ඊට චිත්තානුපස්සනා කොටසේදී විශේෂයෙන්ම අර චේතෝ විමුක්තියක් ඇති වෙන ගතියක්. తాවකාලිකව හෝ හිත කිසිම අරමුණක් උපාදාන නොකර ඒ අත්දකින්න తాවකාලික නිදහසක් මුදුන්පත් වීම ප්‍රකාශ වෙනවා. ඉතින් ඒ නිසා මෙතන මේ දේශනා කරලා තියෙන ක්‍රමය සතර සතිපට්ඨානයේ දේශනාවලදී නැත්නම් සතිපට්ඨාන සූත්‍රයට වඩා ටිකක් වෙනස්. සතිපට්ඨාන සූත්‍රයේදී ඒ එකකමටහනක් උනත් අරගෙන ඒකේ හැම අස්සකටම මුල්ලකටම නැත්නම් ගැඹුරකටම යන්න පුළුවන් විදිහට ඒ එකකමටහනක් උනත් ਸਰව සම්පූර්ණ විදිහකට තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි හිතමු කෙනෙක් ධාතු කර්මස්ථානයේ පටන් ගන්නවා. එතකොට යාට මුලදී එච්චර ධාතුන් ගැන වැටහීමක් නැහැ. යා දැනෙන්නේ යාට රළු ගතියක් විතරයි. තද ගතියක් විතරයි. ඉතින් යා ඒක දිහා බල බල ඉන්නවා. හැබැයි ටික ටික එහාට යනකොට ඒ තද ගතිය තව ඒ තද ගතිය තව තව සියුම් වෙවි. යාට ඊට පස්සේ තේරෙන්න ගන්නවා අපි හිතමු ඒ තද ගතිය ඇවිල්ලා තනි තද ගතියක් නෙමෙයි සියුම් තද ගති රාශියක් මෙතන තියෙනවා. මෙතන තද ගතිය පමණක් නෙමෙයි රළු ගතිය තියෙනවා, සිනිඳු ගතිය තියෙනවා, මෘදු ගති තියෙනවා, සැලෙන ගතිය තියෙනවා, උණුසුම් ගති තියෙනවා, සිසිල් ගති තියෙනවා. ඔන්න ඔය විදිහට එතකොට ධාතු කර්මස්ථානයේ තව තව එහාට යනවා. ඉතින් ඒවා තව තව පේන්න සමහරට ඒවැයි ඇතිවීම නැතිවීම ස්වභාවයන් දැනෙනවා. දැන් මේ ධාතු කර්මස්ථානයේ විතරක්ම අරගෙන යනවා සෑහෙන්න එහාට. ඊට පස්සේ අර ප්‍රශාන්ත මහත්තයා කිව්වා වගේ ඒක තමන්ගේ කයටත් දාලා බලන්න පුළුවන්, අනුන්ගේ කයටත් දාලා බලන්න පුළුවන්. අජ්ජත් වශයෙන් බලන්නත් පුළුවන්, බහිද්දා වශයෙන් බලන්නත් පුළුවන්. ඉතින් ඒවා තව තව එහාට යන්න තමයි මේ කර්මස්ථානයේම පාදක කරගෙන එයාගේ හිතේ කිසිවක් උපාදාන නොකරන අනිශ්චිත ස්වභාවයක් ගොඩනගෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා එම කර්මස්ථානය අර තනි කර්මස්ථානයක් වශයෙන් ਸਰව සම්පූර්ණ විදිහට ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් සතිපට්ඨාන සූත්‍රයේදී හැම කර්මස්ථානයකම ওই ලක්ෂණය තියෙනවා. දැන් ආනාපාන සති සූත්‍රයේදී මේ පිළිවෙල ගොඩනැගින්නේ මේ පියවර 16ම හරහා. මුල් පියවර 4ෙදි නිකන් ප්‍රවිෂ්ඨ වීමක් තියෙන්නේ. කානුපස්සනාවේ යම් පමණක අත්දැකීම් ලබන්නේ. ඊට පස්සේ වේදනානුපස්සනාවේ තවත් අත්දැකීම් ප්‍රදේශයක් ලබනවා. චිත්තානුපස්සනාවට එනකොට තමයි ඒකේ සෑහෙන මුදුන්පත් වීමක් තියෙන්නේ. ඒක තව කුළු ගන්වලා ඊළඟට කායනුපස්සනාවට වේදනානුපස්සනාවට චිත්තානුපස්සනාවට ඔක්කොටම නැවත විපස්සනාවක් දාන ගතිය තමයි අපිට ධම්මානුපස්සනාවේ දැක ගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා අපි මේ දේශනා මාලාව අවසන් වුණාම ඕගලන්ට තේරෙවි මෙතන තියෙන ක්‍රමානුකූලත්වය, නැත්තම් මේ ඉදිරිපත් කරලා තියෙන ස්වභාවය. ඒ කියන්නේ චිත්තානුපස්සනා මට්ටමට එනකොට හිතේ එක්තරා අන්දමක මුකුත් ඇසුරු නොකරන ගතියකට తాවකාලිකව ගන්න පුළුවන්. ඒක තව හොඳට වර්ධනය කරන්න ප්‍රඥාවෙන් ඒකට සෑහෙන අනුබලයක් දෙන්න ඔන්න ධම්මානුපස්සනා උදව් කරනවා. ඒ නිසා එහෙම පිළිවෙලක් තමයි මේ ආනාපාන සති සූත්‍රයේදී ඉදිරිපත් වෙලා තියෙන්නේ. මහත්තයාට මොන තේරුණාද නැත්නම් ප්‍රශ්නයක් තියෙනවද තව? මට තේරුණා අපේ ස්වාමීන් වහන්සේ, මට හැඟුණේ ස්වාමීන් වහන්සේ දැන් සතර සතිපට්ඨානයේදී කෙලින්ම විදර්ශනාවට යොමු වීමක් තියෙනවා. මෙතනදී සිත බොහෝසෙන් සමාධිමත් ගතියකින්ම ඊට පස්සේ විපස්සනාවට යොමු වීමක් වගේ එහෙම හිතන එක හරිද අපේ ස්වාමීන් වහන්සේ?
මුලදී ටිකක් සමාධියත් හදාගෙන තමයි ඉස්සරහට යන්නේ. එහෙම කිව්වට වරදක් නැහැ. මොකද කායනුපසනා මට්ටමේදී සමාධි මට්ටමකුත් හැදෙනවා. වේදනානුපසනා මට්ටමේදී සමාධි මට්ටමකුත් හැදෙනවා. චිත්තානුපසනා ධම්මානුපසනා මට්ටම් වලදී තමයි විපස්සනාවට ක්‍රමානුකූලව අරගෙන තියෙන්නේ. හැබැයි ඉතින් ඊට පස්සේ කායනුපසනාවත් ඒ යෝගාචරය වඩනවා විපස්සනා මුහුණුවරකින්. ඒක අපේ ධම්මානුපසනා කොටසේදී විස්තර කරන්නම්. ඒ කියන්නේ මේ ඉදිරිපත් වෙලා තියෙන ධම්මානුපසනා කොටසේදී එනවානේ පියවර හතරක්. අනිච්චානුපස්සී, විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී කියලා. ඒ කොටස් හතර අපිට යොදන්න පුළුවන් කායනුපසනාවට. අපිට යොදන්න පුළුවන් ධම්මා මේ වේදනානුපස්සනාවට. අපිට යොදන්න පුළුවන් චිත්තානුපස්සනාවට. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව බන්දජීව මහතාට ඉදිරිපත් කරනුනෝ. දරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ දැන් අද දැන් දේශනාවේදී අර පරිමුඛං සතින් උපක්ඛප්පෙත්වා කියන එක මොකද මම පාලි නම් දන්නේ නැහැ. එතකොට මගේ අදහස එතන මගේ අවබෝධයත් එක්ක මම ඉතා ඉගෙන හිටියේ ඒක ඇත්තටම සතිය පෙරටු කොටගෙන කියන වගේ අදහසක්. මොකද ඒක දැන් අපි සාමාන්‍යයෙන් පළඟක් බඳන් වාඩි වෙලා කය එතකොට කරන කිසිම ක්‍රියාවක් නැහැනේ. ඔව්. කය එතකොට කරන එකම ක්‍රියාවලිය මේ ආස්වාස ප්‍රාස්වාසය විතරයි. එතකොට සිතිගෙන ගම් සතිය පෙරටු කොටගෙන හිටියොත් යෝගාවචරයකට ඒක සමහරක් විට නාසිකාග්‍රය ආශ්‍රය වෙන්න පුළුවන්, සමහරක් කෙනෙකුට අර උදරයේ පිම්බීම හැකිලිම ආකාරය වෙන පුළුවන්. මොන ආකාරයකට හරි ඒ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය තේරෙනවනේ. ඔව්. ඒකට ඒකට සතිය පෙරටු කොටගෙන ඉන්න ඕනා කියන වගේ ඒ පාලි වචනය එහෙමද තියෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඔව් මහත්තයා කියන එක ඇත්ත. දැන් ඒ කියන්නේ ඔය පරිමුඛං කියන වචනයට විවිධ අර්ථ දක්වීම් විවිධ ගුරුවරුන් දීලා තියෙනවා. දැන් මේ මං ඉදිරිපත් කරේ එකක්. ඒ කියන්නේ නාසිකාග්‍රය අසල සිහිය පිහිටුවා ගැනීම කියන එක අර්ථ දක්වීමක්. අනිත් අර්ථ දක්වීම තමයි ඔය බඳුජීව මහත්තයා ඉදිරිපත් කරන සතිය පෙරටුව තියාගන්නවා, සතිය ඉස්සරහින් තියාගන්නවා කියන අදහස. ඉතින් මේ දෙකම ඉතින් මට හිතෙනවා නිවැරදියි කියලා. සතියේ තමයි මූනිකත්වයේ දිලා තියෙන්නේ, සතිය තමයි පිහිටවන්න තියෙන්නේ. හැබැයි සතිය පිහිටවා ගන්න ස්ථානයේ වශයෙන් ආනාපාන සතියේදී අපි කතා කරන්නේ නාසිකාග්‍රය අසල. දැන් පිම්බීම හැකිලිම භාවනා ක්‍රමයේ ගත්තොත් ඒකෙදිත් සෑහෙන දොරට මීට සමානව තමයි පිම්බීම හැකිලිම භාවනාවත් ගොඩ නැගෙන්නේ. හැබැයි එතෙන්දී අපි අවධානය යොමු කරන්නේ පිම්බීමට හැකිලීමට, නැත්තම් ස්ථානයක් වශයෙන් ගත්තොත් උදර ප්‍රදේශයට තමයි අවධානය යොමු කරන්නේ. ඉතින් ඔය ගැන අර්ථ දක්වන මහාසි සයඩෝ සාමින් වහන්සේ ඒ කර්මස්ථානය යොදන්නේ සාමාන්‍යයෙන් ඉරියාපත භාවනාවට. දැන් ඉරියව්ව වශයෙන් අපි ඉඳගෙන ඉන්න ඉරියව්ව පවත්වමින් ඉන්නකොට ප්‍රකට වෙන එක ස්වභාවයක් තමයි පිම්බීම හැකිලිම කියලා කියන්නේ. ඒ ඉරියව්වේම සූක්ෂම බවක්. ඒතකොට ඒ ඉරියව්වේ විකාශනයක්, ඒ ඉරියව්වේ තව සියුම් වීමක්, ඒ ඉරියව්ව තව තව විස්තර වශයෙන් දැක ගැනීමක් විදිහට තමයි පිම්බීම හැකිලිම පෙන්වන්නේ. ඒතර ඒකත් මේ ආනාපාන සතියට ටිකක් සමාන රූපීව වැඩෙනවා. ඒ කියන්නේ දැන් ආනාපාන සතිය මේ විස්තර කරන පියවර 16ට ඕනනම් කෙනෙකුට යොදන්න පුළුවන් පිම්බීම හැකිලිම භාවනාවට. මේකෙත් කිසි වරදක් නැහැ. එතකොට මගේ දැන් කරගෙන යන භාවනාවට අනුව සම්වාස දැන් මේ තවදුරටත් අනිශ්චිත ස්වභාවයම බහුලීකృత කරගෙන යනකොට මට දැන් මෙහෙම දෙයක් තේරෙනවා. දුට කය නැහැ, මමත් නැහැ කියලා ඉන්නවට අමතරව දැන් වැටහෙනවා දැන් සිත කියලා එකකුත් නැවා කියලා. ඒක දැන් අපි සිත කියලා දෙයක් තියෙනවා කියන එක වැටහෙන්න නම් මම ඇතුළට රින් ගන්නම ඕන. එහෙම නැත්නම් ඇත්ත ඇත්තම නිකන් මේක ඇවිල්ලා මේ ස්වභාව ධර්මයේ තියෙන දැනුම් ස්වභාවයක් විතරමයි වගේ තමයි වැටහෙන්නේ. සමහරවිට ඒක ගැන මට හිතනවා මෙහෙම දැන් අපි සාමාන්‍යයෙන්
හිත වශයෙන් අපි සාමාන්‍යයෙන් අඳුරගෙන තියෙන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ ඉන්නේ හිත කියලා කියන්නේ සිතුවිලි සහිත එහෙට මෙහෙට දුවන බොහොම විසිරිච්ච අපිව ආවේගශීලී කරන ස්වභාවයක් වශයෙන්. ඉතින් ඒ එකක්වත් නැති වුණහම අපි කියනවා දැන් හිත නැහැ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථන ඊට වඩා වෙනස්. දැන් බුදුරජාණන් වහන්සේ දෙන අර්ථකථන වල තියෙන්නේ පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේහි විපමුත්තං. දැන් මේ හිත මහණෙනි සාමාන්‍ය ස්වභාවයෙන් ප්‍රභාෂවරයි. ස්වභාවයෙන් පිරිසුදුයි. ඒ ස්වභාවයෙන් පිරිසුදු වෙච්ච චිත්ත ස්වභාවයට තමයි මේ එළියෙන් ආගන්තුකව විවිධ උපක්ලේශයන් පැමිණලා තියෙන්නේ. මේ වෙවිලා ආගන්තුක දේවල්. මේ වෙවිලා හිතට උරුම වෙච්ච දේවල් නෙමේ. හිතේ කෑල්ලක් නෙමේ මේ ආපු සිතුවිලි කියලා කියන්නේ. මේ ඇවිල්ලා තියෙන කෙලෙස් කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාන් වහන්සේ දෙන අර්ථ දක්වීම. එහෙමනම් අපි යෝගාවචරයේ උත්සාහවන්ත වෙලා ඒ පිටත තියෙන කාටුව අයින් කරාම පිටත තියෙන ඒ උපක්ලේශය අයින් කරාම කෙලස් ටික අයින් කරාම එයා අත්දකින්නේ අර බුදුරජාන් වහන්සේ පෙන්නපු ඒ ප්‍රභාෂර වූ චිත්ත ස්වභාවය. ඉතින් ඒක ඇවිල්ලා මේ හිතන හිතක් නෙමෙයි කතකින් කියන්න වෙන්නේ. එයා ඇවිල්ලා දැනගන්න හිතක්. එයා ඇවිල්ලා තේරුම් ගන්න හිතක්. සිතුවිලි අත්‍යවශ්‍ය නොවන හිතක්. ඕනේ නම් එයාට හිතන්නත් පුළුවන්. ඕනේ නම් එයාට සිතුවිලි පහල කරගෙන අතීතය ගැන හිතන්න පුළුවන්, අනාගතය ගැන හිතන්න පුළුවන්, ප්‍රයෝජනේ සලකලා. නමුත් අවශ්‍ය නැති වෙලාවට කිසිම සිතුවිල්ලක් නැතිව හුදෙක් දැනුවත් භාවයක් පමණක් පවත්වමින් පිරිසුදු සිතක් පවත්වන්නත් පුළුවන්. මට හිතනවා බඳුදිව මහත්තයාට මතක ඇති අපි දේශනා කරා අර බුදුරජාන් වහන්සේ දේශනා කරන මජ්ක්‍ධිම නිකායේ එන විතක්ක සංඨාන සූත්‍රය. දැන් විතක්ක සංඨාන සූත්‍රයේදී අවසාන කොටසදී බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මෙයා මේ විතර්කයන් ගැන හොඳට වශී භාවයක් ඇති කරගත්තට පස්සේ ඒ කියන්නේ යාට ඕනේ නම් හිතන්න පුළුවන්. ඕනේ නම් හිතන්න නැතුව ඉන්න පුළුවන්. ඉතින් මෙන්න මේ බඳු කුසලතාවයක් දියුණු කර ගැනීම තමයි විතක්ක වශීතාවයන් නැත්නම් විතක්ක වශීතාවයක් වශයෙන් දේශනා කරලා තියෙන්නේ. අන්න ඒ බඳු කුසලතාවයක් තමයි යෝගාවචරයේ අත්දකින්නේ අත්දැකිය යුත්තේ. ඉතින් සම්පූර්ණයෙන්ම හිතට වහලෙක් වෙච්ච සිතුවිලි වලට වහල් වෙච්ච ඒවැයෙන් මිදෙන්න බැරි කමක් තියෙන කෙනෙක් වෙන්නත් සුදුසු නෑ. අපිින් එහාට යන්න ඕනේ. ඒ වගේමයි සිතුවිලි මහ කරදරකාරයෝක් හිතන්නම හොඳ නෑ, කිසිම දවසක හිතන්න හොඳ නෑ කියලා එහෙම අන්තගාමී වෙන්න අවශ්‍යත් නෑ. අපි ඇස් දෙක ඇරලා යමක් බලනවා වගේ බලක් ගොඩල්ලක් තියෙනකොට කටු අකුලක් තියෙනකොට ඒකෙන් බේරේ ගන්න ඇස් දෙක ඇරලා අපි ඇස් දෙකේ ප්‍රයෝජනේ ගන්නවා වගේ අපිට හිතෙනුත් අවශ්‍ය වෙලාවට හිතලා අතීතය ගැන කල්පනා කරලා අනාගතය ගැන හිතලා බලලා ප්‍රයෝජනේ ගත්තට වරදක් නෑ. හැබැයි අපිට උවමනා නැති වෙලාවට අපිට පුළුවන් නම් හිතන් නැතිව මේ හිතේ තියෙන අර ස්වාභාවික දැනුවත් භාවය, ඒ ප්‍රභාෂර ස්වභාවය පිරිසුදු සිත පවත්වන්න පුළුවන් නම් ඉතාම වටිනවා. ඒ ස්වභාවය තමයි ස්වාමීන් වහන්සේ කියන්නේ හිත තමට අවශ්‍ය විදියට පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් උදකලාව ඉන්නවා නම් ස්වභාව ධර්මයේ තියෙන දේවල් ඔහේ දැනුවත් නම් මොනවත් ඒවට සම්බන්ධව කරන්න යන්නේ නැහැ. ওই ශබ්ද තියෙනවා, මේර ආලෝකක් තියෙනවා, ওই එහෙම ඉන්න ස්වභාවය තමයි තියෙන්නේ. ඔව් මොනවා හරි එතකොට අර දැනෙන්නේ අර විදිහට. ඒ කියන්නේ සිතකුත් නැහැනේ. ඒ කියන්නේ දැනුවත් බව ලැබෙන්නේ අනිවාර්යයෙන්ම සිත හරහා. ඒවා ධර්මතාවයන්නේ නේද? ඔව් එහෙම කීත හැකි. ඒක දැන් සාමාන්‍යයෙන් දැන් අර මං විස්තර කරපු ඒ අපි හිතාගෙන ඉන්න හිත අරමුණු සහිත සිතුවිලි සහිත රාග ద్వේෂ මෝහ සහිත පැටලිලි සහගත හිතක් තමයි අපි හිතාගෙන ඉන්නේ. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ ඊට වඩා සූක්ෂම චිත්ත මට්ටමක් අපිට දේශනා කරනවා, පෙන්නලා දෙනවා. ඉතින් ඒ චිත්ත මට්ටමේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ඇවිල්ලා කොහෙවත් පිහිටි හිතක් නෙමෙයි. ඒක ඇවිල්ලා නොපිහිටි හිතක්. එක අරමුණක් තුල හිර වෙච්ච හිතක් නෙමෙයි. ඒ වගේම එක තැනකට කොටු වෙච්ච හිතක් නෙමෙයි. එක මොකක් හරි දෘෂ්ටි කෝණයකට හිර වෙච්ච හිතක් නෙමෙයි. මොකක් හරි දෙයක් ගැන දැඩි දෘෂ්ටියක හිර වෙච්ච හිතක් නෙමෙයි. ඔන්න ඒ වගේ يعني පැති කිහිපයකින් ඒ නිදහස් සිතේ පැත්ත පෙන්ලා දෙනවා. නැත්නම් නිදහස් සිතේ තියෙන ගති ලක්ෂණ හෙලි කරලා තිනවා. ඒ කියන්නේ විමරියාදිකතේන චේතසා කියලා ඒ කිසි තැනක හිර නොවෙච්ච, කොටු නොවෙච්ච, සීමා නොවෙච්ච ස්වභාවය පෙන්නවා. ඒ වගේමයි
ප්‍රමාණකරණයක් කරන්නේ නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රමාණීකරණයක් කරනවා. මෙයා හොඳයි, මෙයා නරකයි, මෙයා උසස්, මෙයා මේ නරකයි, නැත්නම් මේක දිගයි, මේක කොටයි කියලා ඒ මේ ද්වේතාවයකට අහු වෙලා ප්‍රමාණකරණයක් කරන ගතිය අර අර චිතේ හිතේ නැහැ කියලා කියනවා. ඒ වගේමයි නිමිති අරගෙන නිමිතිත් එක්ක යන ගතිය, ඒ නිමිත්තකරණය ඒ හිතේ නැහැ කියලා කියනවා. ඉතින් ඔන්න වගේ ඇත්තටම මහා ගැඹුරු පැති රාශියකින් ඒ නිදහස් සිතක තියෙන ලක්ෂණ පෙන්눔 කරලා තියෙනවා. ඒ නිසා අපි අර හිත කියන එකට දීපු අර්ථකතන දැන් වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ඒවා කරගෙන කරගෙන යනවා. නමුත් කාලය ගැන හැඟීම ඒවා දැන් ඇත්තෙම නෑ වගේ. ඒ වැඩේ කරන එක විතරයි. ඒකට ඒකත් ඒක නිවර්ති ස්වභාවයක්ද සම්මත? ඔව්. ඒ කියන්නේ කාලය කියන එක ඇවිල්ලා අපි හදාගත්ත සංකල්පමය දෙයක්. නැතුව කාලය කියලා පරමාර්ථයක් වශයෙන් කොහෙවත් පෙන්වන්නේ නැහැ. කියන්නේ සංස්කාර ධර්මයන් නැත්තම් ස්කන්ධ ධර්මයන් අවසන් වුණාම අපි ඒකට අතීත කාලය කියලා කියනවා. තාම ඒ ස්කන්ධ ධර්මයන් පහළ වුණේ නැත්තම් ඒක අනාගතය කියලා කියනවා. ඉතින් එහෙම තමයි ඇත්තටම මේ අතීතයයි අනාගතයයි කියන කාල මිම්ම අපි හදාගෙන තියෙන්නේ. ඉතින් අපි එහෙම අතීතයයි අනාගතයයි ඇසුරු නොකර බොහොම ස්වාභාවිකව සරලව මේ මොහොතේ සිදුවෙන දේ තුළ හිත පවත්වනකොට උපාදාන නොකර ඉන්නකොට කාලය පිළිබඳ ලොකු අර වගේ හැඟීමක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක ඒක බාධාවක් නොවෙන්න ඉතින් අපිට ඔරලෝසුවක් පාවිච්චි කරන්නත් පුළුවන් ඉතින්. නෑ ඒක වැඩේ කරන වැඩේ ඉවර වුණාම එච්චරයි නේද? ඒක තමයි. හොඳයි තෙරුවන් සරණයි. නිරෝගී බව. හොඳයි තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව දිලේ ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔව්. ස්වාමීන් වහන්ස දැන් අපි භාවනාව ආරම්භ කරද්දී මුකුත් මුලදී මුකුත් මම දන්නේ නැහැනේ. එතකොට කෙනෙක් ඉන්නවා ඒ කෙනාට කය කිසි දෙයක් දැනෙන්නේ නැහැ. තමන් අවකාශයේ ඉන්න ස්වභාවයෙන්ද ඒ කියන්නේ මුලදීම සිතුවිලි වලින් නම් පටන් ගන්නවා. නමුත් මෙයා ඒව දන්නේ නැති නිසා අර අනිත් අයගේ කමටහන් අත්දැකීම් අනුව තමන්ව හුස්ම හෝ කය දෙස බලන්න උත්සාහ කරමින් ඉන්නවා. නමුත් අර කාලය තිස්සේ ඊට පස්සේ ඒක නම් කමටහන් අන්තයගේ වල තහලා කාලයක් යද්දී දැනෙනවා තමන් ඉන්නේ ඒ ඒ තැන්වල නෙමෙයි කියලා. එතකොට මුලින්දම තමන් කමටහන් වර්තාව හරියට වර්තා කරලත් නැ දන්නේ නැති නිසා තමන් ඉන්නේ මට්ටම පැහැදිලි වෙලත් පැහැදිලි කරලා කියලා නෑ. කියන්නේ තමන්ගේ අත්දැකීම කියලා නෑ. එතකොට එයා බලන්නෙම අනිත් අය කියන දේවල් කරන්න උත්සාහ කරලා තියෙනවා. නමුත් එයා බැලුවම මුල සිටම අවකාශයක වගේ හුස්ම බලමින් ඉඳලා වෙන තත්ත්වයක නමුත් කරලා තියෙන වෙන දෙයක් පස්සේ ඒක අවබෝධ කරගෙන ඒක නා භාවනා කටයුතු කරනවා. එතකොට එතනදී ස්වාමීන් වහන්ස මුලින්ම කෙනෙක් කායානුපස්සනාවට නැවිත් චිත්තානුපස්සනාවට එන්න පුළුවන්ද ස්වාමීන් වහන්ස? ඔව්, එතනදී ඇත්තටම දැන් අපි චිත්තානුපස්සනා කොටසදී ඔය මේ ප්‍රකාශය ගැන පොඩ්ඩක් වැඩියෙන් සලකලා බලමු. චිත්තානුපස්සනා කොටසදී බුදුරජාණන් වහන්සේ කරනවා එක්තරා ප්‍රකාශයක්. නාහම් භික්කවේ මුට්ටස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි කියලා. ඒ කියන්නේ මහණෙනි මේ නෙවරදී හොඳට තහවුරු වෙච්ච සතිමත් බවක් නැත්තම් ඒ වගේම වඩාගත් සම්පජඤ්ඤයක් නැත්තම් අන්න එයාට මම මේ ආනාපාන සති චිත්තානුපස්සනා සමාධිය ඒ කොටස අනුමත කරන්නේ නැහැ කියලා ප්‍රකාශයක් කරනවා. ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේ මෙතන මම මේ තියෙන්නේ මම ඒක පෙන්වන්නම් චුට්ටක් ලකුණු කරලා. නාහම් භික්කවේ ආනාපාන
මෙන්න මේ කොටස. නාහම් භික්ඛවේ මුට්ටස්සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනං වදාමි. තස්මාතේ භික්ඛවේ චිත්තේ චිත්තානුපස්මී තස්මින් සමේ භික්ඛු විහෙරති කියලා මේ විදිහට මේ චිත්තානුපස්සනා කොටසදී තමයි මේ 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 ප්‍රකාශය බුදුරජාන් වහන්සේ කරන්නේ. ඒ කියන්නේ යම්සි කෙනෙකුට හොඳට වැඩිච්ච සතියක් නැත්තම් දෙයක් දිහා සූක්ෂමව දකින්න පුළුවන් ඒ දේවල් හොඳින් හඳුනගන්න හැකියාවක් නැත්තම් තියා හිත දිහා බලන්න ගියාම හිතේ මතුවෙන දේවල් වලට රැවටෙන එකයි වෙන්නේ. ඒවට වටිනාකම් දෙන එකයි වෙන්නේ. අර අපි දැන් මේ එක්තරා අන්දමක නිවැරදි පරතෝ බැල්මක් දෘෂ්ටි කෝණයක් දියුණු කරගෙන එනවා කායනුපස්සනාවේ ඉඳලා. කියන්නේ කයට හුස්ම ගන්න ඉඩ දීලා ඒකෙන් අයින් වෙලා කය දිහා බලනවා. හුස්ම දිහා හුස්මට නිදැල්ලේ වැඩෙන්න දීලා ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. හුස්මේ හුස්මට තැම්පත් වෙන්න ඉඩ දීලා ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. ඊට පස්සේ කයේ ප්‍රීති ස්වභාවයන් පහළ වෙන්න දීලා ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. ඊළඟට කය සුවයක් ප්‍රීතියක් සැපයක් විඳින්න දීලා ඒකට අහු වෙන්නේ නැතු ඒකට ලොල් වෙන්නේ නැතු ඒකෙන් අයින් වෙලා ඒක දිහා බලනවා. එතකොට මෙන්න මේ අර සිද්ධවීමට වෙන්න ඉඩ දීලා ඒකෙන් බැහැර වෙලා බලන බැල්ම මෙන්න මේ පරතෝ බැල්ම මුළු සතිපට්ඨාණයටම වැදගත්. එතකොට ඒ කුසලතාවයේ තමයි අපි කායනුපස්සනාවේ ඉඳන් පොඩ ගොඩ නගාගෙන එන්නේ. ඉතින් ඊට පස්සේ තමයි ඒක දාන්න පුළුවන් අපිට චිත්තානුපස්සනාවට. නැතු එක පාඨම කෙනෙක් චිත්තානුපස්සනාවෙන් පටන් ගන්න ගියාට ඒ කුසලතාවයන් එකක්වත් ත්‍යාගව දියුණු වෙලා නැහැ. ප්‍රායෝගිකව එයා ලැබපු අත්දැකීම් මදි. ඉතින් ඒ නිසා හුඟක් වෙලාවට මේ දේ කරගන්න බැහැ. ඉතින් ඒ නිසා ඒ හිතේ යන දේවල් වලට අහු වෙන එක තමයි හුඟක් වෙලාවට වෙන්න ඉඩ තියෙන්නේ. එහමයි ස්වාමීන් වහන්සේ මේ පුද්ගලයා එතකොට සාමාන්‍ය ජීවිතයේදී තමන්ට තරහක් ආව ගමන් දන්නවා. එතකොට ඒකෙදි ක්‍රියාකාරී වෙන්න ඕන ස්වභාවය මෙහෙමයි කියලා හිත කියනකොටම දන්නවා මෙහෙම තරහ අරගෙන මෙහෙම වැඩ කළොත් ඊළඟට මේ දේ වෙනවා. ඒ නිසා ඔයා මේක කරන්න එපා. එහෙම කළොත් ගැටුමක් ඇති වෙලා ඒක දුර දිහි ගිහින් අන්තිමට මේ දේ වෙනවා කියලාත් කියනවා. එතකොට හිතම ඒක අනිපත්ත කියලා මේ වෙලාවේ වාඩි පුළුවන් සබ්ද නැතුව එහෙම ඉන්න කියලා. එතකොට ඒ වගේම තමන් ඉස්සරහා ඉන්න කෙනෙක්ව පැත්තක වෙන සිදුවීම දෙස බලාගෙන ඉන්නකොට ඒක නා හිතන හැටි පවා ඒක එයා හිතන හැටි මේය කියලා තමන් හිතනවා නැත්තම් දැනෙනවා. එම ස්වභාවයෙන් එතකොට තරහ සිතුවිලි අහෝ ආවම ඒකෙනාට හිතනවා මේ මොකද්ද මගේ හිතේ හැටි කියලා ඉබේම හිතනවා. ඒ කියන්නේ හිත ගැන කලකිරීමක් ඇති වෙනවා සාමාන්‍ය ජීවිතේ කොහොමත් يعني අනිත් අයට සාපේක්ෂව සමුති ලෝකේ දේවල් වලින් තෘප්තිමත් වෙන ගතියක් කුඩා කාලේ සිටම නැති පුද්ගලෙ තමයි. පුළුවන් නම් හොඳයි. ඉතින් නරක නැහැ. يعني කෙනෙක් ඉන්න පුළුවන් දැන් අනිවාර්යයෙන්ම මේ කොටස් يعني දැන් අඩුතරමින් කායානුපස්සනාවවත් වඩලා චිත්තානුපස්සනාවට යන්න පුළුවන් ගතිය තියෙනවා. අනිවාර්යයෙන්ම වේදනානුපස්සනාව කළ යුතුයිමයි කියලා නියමයක් නැහැ. මොකද කායානුපස්සනාව වඩමින් ඉන්නකොට ඒ පොඩ පොඩ ඒ කුසලතාවයන් දියුණු වෙනකොට කෙනෙක් ඉබේටම වගේ හිත දිහා බලන්න ඉඩ තියෙනවා. වේදනාවන් දිහා බලනවා වෙනුවට හිත දිහා බලන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ පුංචි පුංචි වෙනස්කම් මතුවෙන්න පුළුවන්. එහෙම නැත්නම් කායානුපස්සනාව ඒ තරම් තේරුන්නේ නැහැ. හැබැයි ආ හොඳට වේදනානුපස්සනාව වඩා යනවා. වේදනානුපස්සනාව තමයි හුඟක් ප්‍රබලව වැඩුවේ. ඊට පස්සේ ඔන්න කෙලින්ම චිත්තානුපස්සනාවට යනවා. එහෙම වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ මිසක් අර අපි තර්කානුකූලව හිතලා ඉතින් ඕන කෙනෙක් දන්නවා මේ දේ නරකයි මේ දේ හොඳයි කියලා. ඉතින් එහෙම යම් අවබෝධයක් හැමෝටම තියෙනවා. ඉතින් එතනින් අදහස් වෙන්නේ නෑ යා චිත්තානුපස්සනාවේ උපරිම මට්ටමක ඉන්නවා කියලා. ඉතින් අපිට හිත බේරගන්න හිතට අවවාද කරගන්න ඉතින් ඕන උපක්‍රම තියෙනවා. ධර්මදේශනාව වලින් එක් දේ කෙරෙනවා. නමුත් දැන් චිත්තානුපස්සනා මට්ටමේදී එන ගැඹුරු දෙයක් තමයි අපි මේ කුසල් පක්ෂයත් හුදු සංස්කාරයක් වශයෙන් දැක ගන්නවා. අකුසල් පක්ෂයත් හුදු සංස්කාරයක් වශයෙන් දැනගන්නවා. දැන් අපි සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාව ගැන කියනකොට බුදුරජාන් වහන්සේ කියන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති. සදෝසං චිත්තං සදෝසං චිත්තංති පජානාති. විතදෝසං චිත්තං විතදෝසං චිත්තංති පජානාති. ඒ කියන්නේ දැන් එයා බලන්නේ වෙනම දෘෂ්ටි කෝණයකින්. දැන් මෙයාට හොඳ නරක කියනවා වෙනුවට එයා දකින්නේ හොඳ කියන එකත්
හොඳ සිතුවිල්ලක් කියන එකත් සංස්කාරයක්. හොඳ සිතුවිල්ලක් කියන එකත් ඇතිලා නැතිලා යන ස්වභාවයක්. නරක සිතුවිල්ලක් කියලා කියන එකත් ඇතිලා නැතිලා යන ස්වභාවයක්. ඉතින් එතකොට තියෙනවා ටිකක් ගැඹුරක්. අවකාශයක වායුව එහෙම යාමක් ලෙස පමණයි ඒක තියෙද්දි අර සිත සමගමයි පැටලීම එන්නේ. එතකොට අර මොකක් හරි පොටක් අල්ල ගන්න තමයි උත්සාහයේ යෙදුනේ. කමන්නේ. ඉතින් අපි වැරදි හදාගෙන කායන පසන වඩමු නේද? එහෙමයි ස්වාමීනි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ තහම් ගැටලුව ප්‍රභාකමගේ ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. භාවනා දැකීමක් විස්තර කිරීමට අවසරයි. ඔව්. සාමාන්‍යයෙන් රාත්‍රී කාලයේ තමයි භාවනා කරන්නේ. මේ දවසේ කරේ උදේ දහවල් කාලේ වගේ විනාඩි 20ක් පමණ සක්මන් භාවනාව කරා. ඊපස්සේ පරයන්කයට සිටගන්න හැම ඉඳගන්න හැම මොහොතෙම බුද්ධ රත්නේ, ධම්ම රත්නේ, සංඝ රත්නේ කෙරෙහි ශ්‍රද්ධාව, ගුරු ස්වාමීන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව, උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් සියලු සත්‍යයටම සුවපත් වේවා කියලාමයි පටන් ගන්නෙ. ඒ කාලෙට පොඩි වෙලාවක් යන්නේ ස්වාමීන් වහන්සේ භාවනාව මගේ මූලික කර්මයක හිඳීම හැකිලීම. භාවනාව කරගෙන යනකොට කය දෙස සිත යොමු කරා. කයම ඇකිලිලා ඇකිලිලා කුඩු වෙලා වගේ යනවා වගේ දැනුණා ස්වාමීන් වහන්ස. එක දිහා ගොඩක් වෙලාම දිගටම ඒ තත්ත්වයටම පැවතුනේ. කුඩු වෙලා වගේ යන ගතිය පස්සේ මම සිත වෙත යොමු වුණා. එතකොට වෙනදා ආලෝකයක් වගේ දකින සිත සුදු පාටට දැක්කේ. විහිඳලා විහිඳලා යන ගතියක් තිබුණේ නැහැ. භාවනාවෙන් විනාඩි 40ක වගේ පමණ කාලෙන් පස්සේ භාවනාවෙන් එළියට ආවා. එදා දවසම නිකන් කය නැහැ කියලා මට කාලේ ගැන තේරුමක්වත් තිබුණේ නැහැ. සතියෙන් වැඩ කරන්න ඇති. පොඩි බයක් ආව කොහොමද ඇඟ කියලා. රෑ නිින්දෙනුත් නිකන් කය නැහැ වගේ මට වහන්සේගෙන් උතුම් අවවාදය. මම ඊට පස්සේ භාවනා කරේ නැහැ වහන්සේගෙන් අවවාදයක් ගන්න. හොඳයි. මේ නෑ එච්චර බය වෙන දෙයක් නැහැ. කියන්නේ දැන් පිම්බීම හැකිලිම කර්මස්ථානය විශේෂයෙන්ම අපිව එකගෙන යන්නේ ධාතු කර්මස්ථානයේ දක්වා. දැන් අපි ඉරියව්වෙන් පටන් ගන්නවා. ඉරියව්ව සූක්ෂම වෙලා පිම්බීම හැකිලිම හඳුන ගන්නවා. ඒ පිම්බීම හැකිලිම තව තව සියුම් වෙවි. ඒක ධාතු ලක්ෂණ විදිහට දකිමින් ධාතු කර්මස්ථානයේ වැඩෙන්න පටන් ගන්නවා. ඉතින් එතකොට අර අපේ හිතේ තිබිච්ච ඝන සංඥාව දුරු වෙන්න ගන්නවා. අපි පටන් ගන්නකොට කය තිබුණා, මේක මගේ කය, මේක ඇවිල්ලා ස්ත්‍රී කයක්, මේක ඇවිල්ලා පුරුෂ කයක්, මේක තියෙන ඉන්දවල. ඉතින් මේ විදිහට අපි අර දාගත්ත සම්මුති දේවල් හුඟාත් තිබුණා. නමුත් ටික ටික මේක කොටස් වශයෙන් දකින්න දකින්න, ධාතු වශයෙන් දකින්න දකින්න, ඒ ඝන සංඥාව සම්පූර්ණයෙන් බිඳලා ගිහිල්ලා මේක රාශි සංඥාවක් බවට පත් වෙනවා. දැන් මෙතන තියෙන ධාතු ස්වභාවයක්. මෙතන දිහන්නේ ධාතු සමූහයක්. ඉතින් එතකොට අර කයේ තිබුණ අපි ඇඳගත්ත ඉර දැන් නැහැ. ඒ කියන්නේ අපි ඇඳගත්ත කොටුවේ නෙමෙයි දැන් කය තියෙන්නේ. අපි ඇඳගත්ත මේ කයේ බවුන්ඩරි එක, අපි ඇඳගත්ත කයේ සීමාව දැන් නැති වෙනවා. ඉතින් එතකොට නිකන් කය දිහා බලද්දී අහුවෙන්නේ නැහැ රේඛාවක්. වටේ රේඛාව දැන් මේකේ අහුවෙන්නේ නැහැ. ඉතින් ඒක එච්චර වරදක් නෑ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඒක නොතිබුණයි කියලා අපිට මුකුත් වෙන්නේ නැහැ. ඒ හින්දා බය වෙන්න එපා. එහෙමයි සර්. හොඳයි. දෙකට කරගෙන යන්න. දෙකට භවනා කරගෙන යන්න. එහෙමයි සර්. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව නානත් ප්‍රියරත්න ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් හොඳයි. මම අහන්න යන්නේ දැස්නේ නාම රූප ගැන හම්බෙන්නේ මේ පැහැදිලි කර ගැනීම. හ්ම්. ඒකේ රූප වේදනා සංඥා සංකාරඥාන් කියන්නේ නාම රූප කොටස. ඒක මට තේරෙනවා. තව තැනක තියෙනවානේ හම්බුනේ වේදනා සංඥා චේතනා පස්ස මානසිකාර කියලා ඒ කොටස මොකක්ද කියලා නේද? ඔව් ඒක තමයි. දැන් ඇත්තටම දැන් සූත්‍ර පිටකය ගත්තොත් සූත්‍ර පිටකයේදී නාම රූප වශයෙන් දෙකක් කතා කරනවා. දැන් නාම රූප විඥාන වශයෙන් යුගලයක් කතා කරනවා. දැන් අපි දන්නවා පටිච්චසමුප්පාදයට එනකොට අවිජ්ජා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං. ඒතරේ අන්නේ විඥාන නාම රූප අතර සම්බන්ධතාවයක් පෙන්වනවා. පස්සේ ඔය මහා නිදාන සූත්‍රයේදී එහෙම නාම රූප පත්‍යා විඥානයන් කියලා මේ දෙක අතර අන්තර් සම්බන්ධතාවයකුත් පෙන්වනවා. ඉතින් එතකොට අපිට තේරෙනවා මේ විඥාන කියන එක එක ස්වභාවයක්, නාම රූප කියන එක තව ස්වභාවයක්. ඒතර ඔය ආත්මයක් තමයි සූත්‍ර පිටකේ එන්නේ. ඒතර එතන එහෙනම් අපි දැනගන්න ඕනේ මොනවාද මේ නාම කියන්නේ, මොනවාද මේ රූප කියන්නේ. ඒතර රූප කියලා කියන්නේ ඇත්තටම මේ සතර ධාතුන්ගෙන්, පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතුන්ගෙන් හදාගත්ත සංඥා මට්ටමක් තමයි ඒතර රූප කියන කොටසට අයත් වෙන්නේ. නාම කියන කොටසට අයත් වෙන්නේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා කියන ඒ මනසේ තියෙන චෛතසිකවල තියෙන බොහොම ප්‍රාථමිකම නැත්නම් අත්‍යවශ්‍යම වගේ කොටස් ටිකක් තමයි ඒ නාම කියන කොටසට අයත් වෙලා තියෙන්නේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. ඒතර මෙන්න මේ කොටස් පහ තමයි නාම වශයෙන් පෙන්වන්නේ. තර නාම කියන කොටසට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ඒ බොහොම අත්‍යවශ්‍ය මානසික චෛතසික කොටස් ටිකක් අයත් වෙනවා. රූප කියන කොටසට මේ සතර මහා ධාතුන්ගෙන් උගහාගත්ත රූප සංඥාව කියන එක අයත් වෙනවා. තර මෙන්න මේ කොටසට තමයි නාම රූප කියලා කියන්නේ. තර මෙන්න මේ බඳු නාම රූපයක තමයි අපේ හිත පැටලෙන්නේ, අපේ විඥානේ පැටලෙන්නේ, විඥානේ පිහිටාගන්නේ. ඉතින් මේකට පොඩි සරල උපමාවක් දෙන්න පුළුවන්. හිතන්න චිත්‍රපටියක් පෙන්වනවා. චිත්‍රපටියක් පෙන්වද්දී ඒ ප්‍රොජෙක්ටර් එකකින් ඉදිරිපත් වෙන ආලෝක කදම්බය නැත්නම් ඒ ප්‍රොජෙක්ටර් එකකින් විහිදෙන ආලෝක කදම්බය පතිත වීම සඳහා තිරයක් අවශ්‍යයි. දැන් එතකොට අපි හිතමු සම්පූර්ණයෙන්ම කළුවර වෙච්ච, තිත්ත කළුවර වෙච්ච ප්‍රේක්ෂකාගාරයක, සිනමා ශාලාවක අපිට පේන්නේවත් නැහැ තිරේ පේනවා, තිරයක් තියෙනවා කියලා. එච්චරට අපි හිතමු කළුවරයි කියලා. තිරේවත් පේන්නේ නැහැ. දැන් එතකොට හැබැයි යම් අවස්ථාවක චිත්‍රපටිය පටන් ගන්නකොට ඒ ප්‍රොජෙක්ටර් එකෙන් ඔන්න ආලෝක කදම්බයක් තිරය දෙසට විහිදවනවා. ඒ තිරය තියෙන නිසාම අන්න ඒ නාම මේ ඒ ප්‍රොජෙක්ටර් එකෙන් ආපු ඒ ආලෝක කදම්බේ ඒ ප්‍රතිබිම්බය අර තිරය මත පතිත වෙනවා. එතකොට ඒ ප්‍රතිබිම්බයේ තියෙන ආලෝක ස්වභාවයේ, ප්‍රතිබිම්බයේ තියෙන වර්ණ සටහන් නරව මේවා ඔය ඔක්කොම කැලී ටික නිසා තිරයක් තියෙන බවත් අපිට දැන් තේරෙනවා. තිරයක් තියෙන නිසා මෙහෙම ප්‍රතිබිම්බයක් තියෙනවා කියලා තේරෙනවා. එතකොට මෙන්න මේ දෙක අතර අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධයක් තියෙනවා. අපේ හිතෙත් ඔන්නේ වගේ තමයි. අපේ හිතේ නාම රූපයක් ක්‍රියාත්මක වෙනකොට තමයි ඒක පරිවර්තනය නැත්නම් පරාවර්තනය කරන්න වගේ නැත්නම් රිෆ්ලෙක්ට් කරන්න වගේ අපේ විඥානයේ ක්‍රියාත්මක වෙන්නේ. ඒතකොට විඥාන තිරයේ තමයි නාම රූප ප්‍රතිබිම්බ හැදෙන්නේ. ඒතකොට විඥාන තිරය සක්‍රිය වෙන්නේ අර නාම රූප ප්‍රතිබිම්බ, නාම රූප ප්‍රතිබිම්බ තියෙනකොට. විඥානයේ පැටලෙන්නේත් ඔන්නේ නාම රූප ප්‍රතිබිම්බ තුල, නාම රූප ඡායා තුල. ඔන්නෝම ක්‍රියාකාරීත්වයක් තමයි සාමාන්‍ය මනසේ සිද්ධ වෙන්නේ. දැන් විසුද්ධි මාර්ගයේදී බුද්ධඝෝෂ අටුවාචාර්යයන් වහන්සේ අර අපි සාමාන්‍යයෙන් දන්න ස්කන්ධ පහ, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ, ඒකේ රූප කියන ස්කන්ධය රූපස්කන්ධයේ වශයෙන්ුත්, වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ හතර නාමස්කන්ධ වශයෙන්ුත් අර්ථ දැක්වීමක් කරනවා. ඉතින් ඔතනත් එක්ක පටලව ගන්න එපා අර සති මේ සූත්‍ර පිටකයේ එන නාම රූප අර්ථ දැක්වීම. එහෙම කියන්න පුළුවන්. ඔව්. හිතට අදාළ කොටස් ටික කියලා කියන්න පුළුවන්. හොඳයි. හොඳයි. පෙරවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව රාණි මෑණියන් ඉදිරිපත් කරන්න පුළුවන්.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව්. ඒ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමින් මට උගන්න තියෙන්නේ ධර්මයේ පිළිබඳ ප්‍රශ්න දෙකක්. ඔව්. කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔව් බලමු අපි. ඒ ස්වාමීන් වහන්සේ දැන් ධර්මයේ අකාලික භාවය කියන එක සාමාන්‍යයෙන් අර්ථ දක්වලා තියෙන්නේ කල්න යවා වහාම ආනිශංස ප්‍රතිඵල ලබා දෙන කියන එක කියලායි මම අහලා තියෙන්නේ. නමුත් ඊට වඩා ඒක මට හිතෙන්නේ ස්වාමීන් වහන්සේ මේ මතු පිට අර්ථයක් විතරයි ඊට වඩා ගැඹුරු අර්ථ දෙකක් තියෙනවා කියලා මට හිතෙනවා. එකක් තමයි කාලය කියන එක අර ඔබ වහන්සේ ඉස්සෙල්ලා කිව්වා වගේ හදාගත්ත එකක්. ඒක ක්‍රොනොලොජිකල් කාරණයක් විතරයි. එතකොට අතීතය අනාගතය දෙකේම සිද්ධ වෙන සිද්ධවීම් ඇත්තටම සිද්ධ වෙන්නේ මේ මේ ක්ෂණයේ පමණයි. එතකොට අන්න ඒ අනුව අකාලිකයි. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මේ මොහොතේ. ඒක අර්ථයක්. තුන්වෙනි අර්ථය හැටියට මට පෙනෙන්නේ ස්වාමීන් වහන්සේ ධර්මයේ තියෙන සනාතන ස්වභාවය. ඒ කියන්නේ කවදාවත් අතීතයටත් වර්තමානයටත් අනාගතයටත් තුනටම සාධාරණ තුනටම අදාළ අර්ථ තුනම හරි කියලා තමයි මමත් හිතන්නේ. විශේෂයෙන්ම ඔන්න ඔය සනාතන ස්වභාවය. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් වහන්සේ පහළ වුණත් නැතත් මේ ධර්ම ස්වභාවය ධර්මතාවයන් මේ විදිහටම ක්‍රියාත්මක වෙනවා. උදාහරණයක් වශයෙන් දැන් ඔය පටිච්චසමුප්පාදය ගැන දේශනා කරද්දී එහෙම බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් මතු කරනවා මේක මේ භාගතුන් වහන්සේ පහළ වෙලා උන්වහන්සේ පණවන දෙයක් නෙමෙයි. උන්වහන්සේ අලුතෙන් හොයාගත්ත දෙයක් නෙමෙයි. මේකයිලා තියෙන දේ. උන්වහන්සේ ඒක මතු කරලා පෙන්නනවා. උන්වහන්සේ මේක ඇවිල්ලා බලන්න මෙන්න මෙහෙමයි මේ දේ සිද්ධ වෙන්නේ කියලා පෙන්නනවා. ඒකයිලා සිද්ධ වෙන දේ. ඒක තමයි ධර්මතාවය. ඒක තමයි ධර්මතාව. ඉතින් එතකොට ඒක අතීතයේත් එහෙමයි වර්තමානයේත් එහෙමයි අනාගතයේත් එහෙමයි. ඒකට ඇවිල්ලා කාලපරතරයක් නැහැ. නැත්තම් ඒකට ඇවිල්ලා කාල බෙහෙදයක් නැහැ. ඒක තමයි සනාතන ධර්මතාව. ඉතින් ඒ නිසා අකාලිකයි කියලා කියන එකට ඒ බඳු අර්ථ දක්වීමකුත් මම හිතනවා වඩාම උචිතයි කියලා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැඹුරු අර්ථයකින් ගත්තාම ඔය සනාතන ධර්මතා ටික අපිට හෙලි කරලා තියෙනවා නේද? ඔව්. මට ඒක තමයි වැදගත්ම ගැඹුරුම නියමම අර්ථය මේ කියලා. ඔව් එහෙම කියන්න පුළුවන්. ඔව්. ඒ මයි ස්වාමීන් වහන්සේ හොඳයි. හොඳයි. මොකද්ද කියලා. එතකොට ස්වාමීන් වහන්සේ බුදුදහම හරය කියන්නේ අප්‍රමාදයද නැත්නම් ත්‍රිලක්ෂණයද නැත්නම් පටිච්ච සමුප්පාදයද නැත්නම් චතුරාර්ය සත්‍යද ආර්ය අෂ්ටාංගික මාර්ගය? ඔක්කොම ටික කියලා ඉතින් අපි ඇඟ බේරගමු. ඉතින් මොකද ඔව් ඉතින් මේ අර මොකද්ද වඩ්ඩ බුද්ධ ටෝට් කියන එකේ ඉතින් රාහුල සායනහතේ ඔය වගේ ඔක්කොම ටික වගේ දාලා තියෙනව නේද? ඒතර සාරාංශයක් වශයෙන් ගත්තත් ඉතින් ඔය කියපු ඔක්කොම ටික ඉතින් අදාළ කරන්න පුළුවන්. ඉතින් අපි බලන දෘෂ්ටි කෝණයන් ඉතින් අපි ඕනනම් ආයතන පැත්තෙන් විස්තර කරන්න පුළුවන්, ඕනනම් ස්කන්ධ පැත්තෙන් විස්තර කරන්න පුළුවන්, ඕනනම් ධාතු පැත්තකින් විස්තර කරන්න පුළුවන්. ඉතින් මේ බලන විවිධ දෘෂ්ටි කෝණයන් ඊට පස්සේ දැන් චතුරාර්ය සත්‍ය පැත්තකින් දැන් අපි ධර්මයක් නැත්නම් ප්‍රතිපදාවක් වශයෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් වශයෙන් දේශනා කරනවා නම් ඊට පස්සේ ඔන්න තව පැත්තකින් විස්තර කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගයක් වශයෙන් මේ සතර සතිපට්ඨානයක් වශයෙන් චතුරාර්ය සත්‍යයක් වශයෙන් නේද? ඒ ඇත්තටම දැන් සර්වඥන් වහන්සේ පිළිවන් පාන අවස්ථාවේ කිව්ව අප්‍රමාද බව කියන එක තමයි ඔක්කොම එකතු කළොකින් ගැඹුරින්ම හිතන්න වෙන්නේ නේද ස්වාමීන් වහන්සේ? ඔව් එහෙමත් කියන්න පුළුවන්. ඔව් ඔව්. මේ එහි යෝගාශ්‍රයට හුඟාකින් සිද්ධනවා මගේ ඊළඟ ප්‍රශ්නය මම වෙන දවසක අහන්න නැත්නම් අනිත් යෝගීන්ට අසාධාරණයි. හොඳයි හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ඊළඟ තහම් ගැටලුව කුලසිරි මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට
මම ඇහෙනවද? ඔව් ඇහෙනවා. ස්වාමිනි මම මගේ භාවනාව ගැන යම් කිසි අදහසක් ඔබගේ විසින් තමයි අදහස් කරන්නේ. මම දැන් උදේ 5ට විතර සක්මන් භාවනාව වාසික උපරිදී විනාඩි 25ක් විතර කරනවා. තා මේක මුල් අවස්ථාවේ තමයි තියෙන්නේ. නමුත් මට දැනෙනවා පාදයට දැනෙනවා ඒ අතරතුර වෙනත් සිතිවිලි කරා දිනු වෙනවා. අපහව මම කරන කාර්යයට සිත යොමු කරනවා. මේ විනාඩි 25ක් කළා ඊට පස්සේ පරියංග භාවනාව පැයකුත් විනාඩි 25ක් විදියට තමයි මම සකස් කරලා තියෙන්නේ. එතනදී ස්වාමීන් වහන්සේ මට මම ඉස්සෙල්ලා කිව්ව විදියට මගේ මට පරියංගයේ විචාර හේතුවෙන් නැතුව ඉන්න අමාරු මොකද දැඩි වේදනාවක් වෙන නිසා. ඊට පස්සේ ආනාපානය කරගෙන යනකොට බොහොම සුළු වෙලාවකින් ඒක ගෙවිලා ඉතාම සියුම් වෙලා හැබැයි ඒ අතරතුර ස්වාමීන් වහන්සේ ගොඩක් නෙමෙයි සිතිවිලි එනවා. ඒ හැම සිතිවිල්ලක්ම මම එයින් බැහැර වෙලා ආපහු ආනාපානයට එනවා. හැබැයි ආනාපානය බොහොම සියුම් විදිහට තමයි තියෙන්නේ. මට දැනෙන්නේ නැහැ ආනාපානය සිදු වෙනවද කියලා. ඊට පස්සේ මේකේ මැදහරියක් විතර යනකොට ස්වාමීන් වහන්සේ මට අර පරියන්කේ සාමාන්‍යයෙන් දැනෙන වේදනාවක් දැනෙනවා. මේ වේදනාවන් දිහා මම හැකිතරම් බලාගෙන ඉන්නවා. ඊට පස්සේ එක අවස්ථාවකදී වේදනාව අමාරු නිසා කයට මම පාද දෙක ඉදිරියට අරගෙන ආපහු ආනාපානයට යොමු වෙනවා. ඒ වගේම ඒ දුක් වේදනාව නැති වෙලා ගිහිල්ලා සැප වේදනාවක් වගේ මම හඳුනා ගන්නවා. ඒකත් බොහොම වෙලාවකින් ඒක ගෙවිලා යනවා. ඒ අතරතුර මම ස්වාමීනාත මේ නින්ද යාමක්ම නෙමෙයි. නමුත් මම ඉස්සරහට වගේ ඇවිල්ලා බෙල්ල පල්ලෙහාට වෙලා මේ හිතනවා මට හිතෙනවා මම ගොඩාක් පොඩි වෙලා මේ කියලා ඒ වගේ ස්වභාවයක් මට දැනෙන්නේ ස්වාමීනාත. මම හිමීතේ ආපහු අර කායගතගත්ත සූත්‍රය මම දන්නේ නැහැ ඔබ වහන්සේ මම නිකට කරන්න බෙල්ල හිමින් කඳ කෙලින් කරගෙන ආපහු පිටියට හිටිනවා. නමුත් තව සුළු වේලාවකින් තමයි ආපහු අර තත්වයට එන වගේ එකක් තමයි මට දැනෙන්නේ. ආපහු පිටියෙන් කය ඒ කියන්නේ පිට මේ ඉතිරියට ඇවිල්ලා බොහොම සුළුවට දැනෙන ස්වභාවයක් තමයි සාමාන්‍යයෙන් මට දැනට තියෙන අත්දැකීම. ඔබ වහන්සේ මේ ගැන මට සමාව ඉල්ලන වචන කියලා මේ ගැන මේ කිසි ප්‍රශ්නයක් නැහැ. මාත් දිගට කරගෙන යන්න. කියන්නේ අපි සමහර වෙලාවට ආනාපාන සතිය වෙන්න පුළුවන්, විශේෂයෙන්ම වෙනත් භාවනාවක් උනත් වෙන්න පුළුවන්. ඒ එහෙම කරගෙන යනකොට සමහර ලාට ඔය වගේ දෘෂ්ටි කෝණ ගොඩ නැගෙනවා. ඒ කියන්නේ අපි උඩට ගිහිල්ලා උඩ ඉඳගෙන යට තියෙන පුංචි කයත් දිහා බලාගෙන ඉන්නවා. නැත්නම් කය විශාල වෙලා අපි විශාල ප්‍රදේශයක ඉඳන් කුඩා දෙයක් දිහා බලාගෙන ඉන්නවා. අපි හුඟක් ඈතට ගිහිල්ලා ළඟ තියෙන දේ මේ ඈතට ගිහිල්ලා මෙහෙ තියෙන දේ බලාගෙන ඉන්නවා. නැත්නම් ළඟ ඉඳගෙන බලාගෙන ඉන්නවා. ඔන්න වගේ දේවල් මේ වෙන්න පුළුවන්. ඉතින් ඕවා හැබැයි මගේ හැරිලා යනවා. කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් අද මහත්තයා මෙහෙම අත්දැක්ක කියලා සමහරට තව සතියකින් දෙකකින් ඕක ඇත්තෙම නැහැ. ඕක සම්පූර්ණයෙන් වෙනස් වෙලා. සමහරට ප්‍රතිවිරුද්ධ විදිහටත් පේන්න පුළුවන්. ඒ නිසා ඕවා ඒතරම ගැටලුවක් කරගන්න එපා. කියන්නේ හිතේ යම් පමණක සමාධිමත් ගතියක් දැන් වර්ධනය වෙලා තියෙනවා. ඒක තමයි තේරුම් ගන්න තියෙන්නේ. හිතට දැන් අර කලින් අපි හදාගත්ත දෘෂ්ටි කෝණයෙම දැන් අපි කලින් හදාගත්ත සංඥා පද්ධතියේම දැන් ඉන්න උමනාවක් නැහැ. අපි කලින් හදාගත්ත සංඥා පද්ධතියක් තියෙනවා. මම ඇවිල්ලා අහවලා, මම ඇවිල්ලා මෙන්න මෙතන ඉන්නේ, මට මෙන්න මේ බඳු නිලයක් තියෙනවා, මම ඇවිල්ලා පුරුෂයෙක්, මම ඇවිල්ලා ස්ත්‍රියක්, මම ඇවිල්ලා තාත්තා කෙනෙක්, මම ඇවිල්ලා අම්මා කෙනෙක්. ඉතින් අර අපි හදාගත්ත සාමාන්‍ය සම්මුති දෘෂ්ටි කෝණ රාශියක් අපි ගාව තියෙනවා. දැන් ඒවා වෙනුවට නිකන් අලුත් අලුත් දේවල් වෙන වෙන දෘෂ්ටි කෝණ වලින් අපි දිහා බලන ගති ඇති වෙනවා. ඒකේ වරද්දක් නැහැ. ඒකට කරගෙන යන්න ඔවා මග හැරිලා යාවි. හොඳයි සයින්වාස. ඒ වගේම මම හිතන්නේ මේ මගේ අධ්‍යක්ෂ මම නම් මම මේ රාග සිතිවිලි තමයි
මම දැන් ගක්ම අමාරු මකාරවන නමුත් ඒක අපි දැන් මම අපි කියන්නේ මම ඒක ඒක එනකොටම අඳුනාගෙන ඒ ඉවත් වෙනවා ප්‍රතිලා ආපහු සමංකන කර්මස්ථාන වෙත යොමු වෙනවා අවසාන වශයෙන් ස්වාමීන් වහන්සේ මට කියන්න තියෙන වාග්සිකේ මේ අද කියපු දේශනාව මම අද උදේත් මම භාවනා කළා ඊට පස්සේ ආවිදින ගම තමයි කියවුවේ මං දන්නේ ඒක ඉතාමත්ම නිර්වෘල් විදියට ඔබ වහන්සේ අමෝනෝ කියන විදියට දේශනා කෙරුවා කියලා තමයි ඔබ වහන්සේට නිදික්කී රෝගී බව ප්‍රාර්ථනා කරනවා හොඳයි තෙරුවන් සරණයි ඊළඟ දහම් ගැටලුව ආනන්ද පියනන් ඉදිරිපත් කරන්න පුළුවන් අවසරයි ස්වාමීන් වහන්සේ ඔව් මට අර මේ ආනාපානසත් භාවනාවත් දැන් කරගෙන යනකොට අඩුම ගාන තප්පරයකට හරි සිත් එළියට යනවා එහෙමනම් නෙමෙයි වෙන්නේ ඇත්තම දැන් ආනාපාන සතිය කියන එකත් අරමුණක් දැන් ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලිය කියන එකත් අරමුණක් පිටතින් ඇහෙන අපිටම සද්දයක් කියන එකත් අරමුණක්. දැන් සතිමත් නම් අපි මේ අරමුණු දෙකේදීම සතිමත් භාවයට කිසිම හානියක් වෙලා නැහැ. නමුත් ඉතින් අපි හුඟක් වෙලාවට මේක දකින්නේ අර සමත දෘෂ්ටි කෝණයකින්. අපි සමත දෘෂ්ටි කෝණයෙන් ඉඳන් බලනකොට අපි කියනවා අනිවාර්යයෙන්ම හුස්ම රැල්ලේම ඉන්න ඕනේ නැත්නම් ඉතින් අපි පරාදයි කියලා. ඉතින් එහෙම එකක් සමතේට නම් අදාළයි විපස්සනාවට අදාළ නැහැ. ඒ නිසා පොඩ්ඩක් ඔය එහාට ගියා කියලා අපි ඒ එහාට ගියේ එක ගැනත් සතිමත් නම් හිත පණිනකොටම අපි දන්නව නම් පැනලත් වෙන කොහේ හරි ඉන්නකොටත් අපි ඒ ගැන දන්නව නම් කිසිම හානියක් වෙලා නැහැ. ඒ නිසා ඒ ගැන හිතේ මුකුත් වික්ෂිප්ත බවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. අපිට අරමුණේ ඉඳලා අරමුණ දිහා තේරුම් අරමුණ තුල ඉඳගෙන ඒ දිහා දකින්නත් පුළුවන්. නැත්තම් ඒ නිවැරදි සතිමත් භාවයක් තුල පිහිටගෙන දකින්නත් පුළුවන්. වෙනත් අරමුණකට ගිය බව දැක ගන්නත් පුළුවන්. එමයි සරණාත් එහෙම ගියයි කියලා. ලොකු හානියක් වෙලා නැහැ. දිගටම එහෙම කරගෙන යන්න. ඔව්. ඔව්. හොඳයි. හොඳයි. දරුවන් සන්නයි. ඊළඟ දහම් ගැටලුව තුලියට ඉදිරිපත් කරන්න පුළුවන්. දරුවන් සන්නයි ස්වාමීන් වහන්සේ. ඔව්. ස්වාමීන් වහන්සේ මම ගිය සුමානේ නිසරණයෙන් පිළිච්ච වැඩසටහනට ගියා. ඒකේ අවසාන දවසේ මගේ කමතහනට ලොකු ස්වාමීන් වහන්සේ මගේ සක්මන පිළිබඳව මෙහෙම දෙයක් පැවසුවා. මං සක්මනේදී පය ගෑවෙන තැන් බල තමයි සක්මන් කරන්නේ කකුලේ අතිපතුලේ. එතකොට මගේ කමටහන්නට අනුව මම දීපු රිපෝට් එකට අනුව ස්වාමීන් වහන්සේ කිව්වා දැන් ඒ නොදැනෙන තැන් බලන්න කියලා. ඒක මගේ කකුලේ නොදැනෙන තැන ගැන සිත යොමු කරන්න කියලා. හරි. එතකොට මට තවදුරටත් පැහැදිලි කරගන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒ නොදැනෙන තැන ගැන බලනවා කියන්නේ මම සක්මන පටන් ගත්ත වෙලේ ඉඳලම නෑ එහෙම නෑ ඊට වඩා හොඳයි මුලින් දැනෙන තැන් බලනවා. දැනෙන තැන් බලලා හිතේ හොඳට සතිය සම්පජඤ්ඤය ගොඩනගලා විශ්වාසය ඇති වුණාට පස්සේ ඕන නොදැනෙන තැන් බලන්න. ඒක වඩා පහසුයි. අපි පටන් ගත්ත තැන ඉඳන්ම නොදැනෙන තැන් බලන්න ගියොත් තාම ඒ මට්ටමට හිත මේ සතියෙන් ඉස්සරහට ඇවිල්ලා නෑ. එහෙනම් මුලින් අර සරල තැනින් පටන් ගන්න. පුළුවන් තැනින් පටන් ගන්න, දැනෙන තැනින් පටන් ගන්න, ගොරෝසු තැනින් පටන් ගන්න. ඒක කරගෙන යනකොට ඔන්න දැන් හිත ටික ටික ශක්තිමත් වෙනවා, සතිය දියුණු වෙනවා, සමාධිය දියුණු වෙනවා. ඊට පස්සේ පුළුවන් අභ්‍යාසයක් වශයෙන් මොනවද නොදැනෙන්නේ කියලා බලන්න පුළුවන්. මට එතන ඒ නොදැනෙන තැන් ටික තමයි හසු වෙන්නේ. ඒ කියන්නේ මේක දැනෙන්නේ නැහැ, මෙතන දැනෙන්නේ නැහැ කියලා. හරි. ඒක ගැන ඒ පස්සේ බලනවා. ඔව්. එතකොට ස්වාමීන් වහන්සේ මට තව පොඩි ගැටලුවක් තියෙන සාමාන්‍යයෙන් භාවනාවේදී හින්ද යන කෙනෙක් නෙමෙයි මම. ඒ කියන්නේ එහෙම වෙන්නේ වුණොත් වෙන්නේ බොහොම කල
දෙකකින් එකක් එහෙම වෙන්නේ නැහැ. නමුත් දැන් මේ එහි ඉඳලා ආවට පස්සේ දැන් සක්මන කරන්න අද උදේ මම සක්මන කරද්දී මට කඩා ගන්න බැරි නිදිමතක්. ඒ කියන්නේ කරන්න බැරි තරම් නිදිමතක් ආවා. ඊපස්සේ මම පරයන්කට වාඩුණාම පරයන්කේ කවදාවත් නැති විදිහට කඩා ගන්න බැරි තරම් නිදිමතක්. හරි. ඉතින් ඒකට විශේෂ හේතුවක් තියනද නැත්නම් ඒක සාමාන්‍ය සාමාන්‍ය කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපිට විශ්වාසය තියෙනවා සාමාන්‍යයෙන් මට නිින්දයක් නැහැ මේ කියන ඒ විශ්වාසය තියෙනවා. ඒ කියන්නේ අපි තුල එක්තරා අන්දමක සතිමත් බව සරහට වෙවිලා තියෙනවා. සෑහෙන සතිමත් බවක් දියුණුලා තියෙනවා. මොකද සතිමත් බව සමානයි අවදිමත් බව. දැන් ඔහොම යන ගමනේදී එක්තරා අන්දමක සම්දිස්ථාන අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ අරමුණු වල විකාශනය දකිමින් අරමුණු දිගහැරෙන හැටි, ඇති වෙන හැටි, වෙනස් වෙන හැටි, නැති වෙන හැටි ඔය දකිමින් වාසය කරන කාල පරිච්ඡේදයක් එනවා. දැන් මං හිතනවා ඒක ගත කළා කියලා. එහෙම කිව්වොත් හරිද? එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් එහෙම කොච්චර විතර කාල අරමුණු වල වෙනස් වීම නැත්නම් අරමුණු හැසිරෙන ආකාරය දකිමින් කාලය ගත කළා තියෙනවද? අරමුණු වල වෙනස් දැන් මම මේ මම දැන් සක්මන කරනවා නම් සක්මනේ මගේ පය ගැටෙන තැන් ඒක තමයි මම බලමින් වාසය කරන්නේ. බලමින් වාසය කරේ. එතකොට ඉඳගෙන මොකද්ද කරන්නේ? ඉඳගෙන කරන්නේ පිම්බීම හැකිලිම. හරි. ඒකෙත් එතකොට බලනවානේ. ඒ හැම පිම්බීමක් හැකිලිමක් ගානේම බලමින් වාසය කරනවා. හරි. සමහර වෙලාවල් වලට අර නිකන් කැඩි පිම්බෙනවා. හරි. ගැටියක් හසු වෙනවා. ඔය මට්ටමේ තමයි මම ඉන්නේ. හරි. වෙන්න පුළුවන්. පැයක කාලයක් මට පාඩි වෙලා පරයන්කේ ඉන්න පුළුවන්. හරි. පැයක් වගේ විනාඩි 50ක් වූ පැයක්. හරි. දැන් ඔතෙන්දී ඔය මට්ටම වලට එනකොට අරමුණ සාමාන්‍යයෙන් සම්පූර්ණයෙන්ම ගෙවිලා ගිහිල්ලා වගේ අරමුණ නොදැනී ගිහිල්ලා සියුම් වෙලා හිතට ඉන්න තැනක් හොයා ගන්න අරමුණක් නැති වෙන මට්ටමට එන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න හිත නින්දට යන්න පුළුවන්. ඉතින් අපිට පුළුවන් ද අරමුණක් නොපෙනෙනකොට අරමුණක් නොදැනෙනකොට අවදියෙන් ඉන්න. එතන තමයි අපි දැන් හදන්න තියෙන්නේ. ඒ කියන්නේ අපි එකතකින් අර ගොරෝසු අරමුණක ඔන්න අපි අවදියෙන් ඉන්නවා. ඊට වඩා සියුම් අරමුණේදී නිදා ගන්නවා. ඊට පස්සේ අපි සතිය දියුණු කරන්න සම්පජඤ්ඤය දියුණු කරන්න අර ගොරෝසු අරමුණේ කොහොමත් සතියෙන් ඉන්න පුළුවන්, අවදියෙන් ඉන්න පුළුවන්. ඊට වඩා ටිකක් සියුම් අරමුණේදීත් නිදා ගන්න නැතුව සිහින් ඉන්න පුළුවන් ගතියක් හැදෙනවා. හැබැයි ඊට වඩා සූක්ෂම මට්ටමේදී තාම නිින්ද යනවා. ඔන්න ඔය ගතියක් තියෙනවා. දැන් ඔහොම ඇවිල්ලා හිතන්න අන්තිමට අරමුණ නැති වුණාම නිින්ද යනවා. අරමුණ පේන්නම නැහැ, සියුම් දෙයක් තියා මොකක්වත් නැහැ. ඒතර ඉතින් ඔන්න නිින්ද යනවා. ඊට පස්සේ නම් අපි හදන්න ඕනේ දැන් ආපු පාරක් තියෙනවා ටික ටික ගොරෝසු භවයේ ඉඳන් සියුම් මට්ටම් දක්වා අපි අරගෙන ආවා. දැන් ඒවා ඇදිත් ඔක්කොම අවදියෙන් ඉන්න පුළුවන් ගතිය හදාගෙන ආවා. තාමත් හැබැයි අරමුණ සම්පූර්ණයෙන්ම නොදැනී ගියාම මෙයා නිදා ගන්නවා. දැන් ඉතින් හදන්න ඕනේ අරමුණ නොදැනී ගියත් නොපෙනී ගියත් අරමුණ නැති වුණත් ඒත් නිදා නොගන්නා මට්ටම. ඔක හැදිලා ඒවි. ඒ කියන්නේ ඕක හැදිලා ඒවි අලුතෙන් හදන්න කියලා ඉතින් විශේෂ දෙයක් කරන්න නැහැ. භාවනාව දිගට කරගෙන යන්න විශේෂයෙන්ම ඒ කියන්නේ සක්මනේදී ටිකක් සාමාන්‍ය වේගෙන් ඇවිදින්න. හුඟක් හිමින් ඇවිදින්න එපා. කයට කියන්න ටිකක් එයා කැමති වේගෙන් ඇවිදින්න දෙන්න. හුඟක් හිමින් ඇවිද බලන්න යන්න එපා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැබැයි මේ දැන් සක්මන් කරනකොට හිත පිට යන එකත් වෙනවා. ඒ කියන්නේ මම කොයලාවක්වත් ඒ අරමුණේම කහිත පිට නොගෙහි ඉන්න කෙනෙක් නෙමෙයි. හරි. කමන්නෑ ගිය දෙන් පිට යනවා. හරි. ප්‍රශ්නයක් නැහැ. ඔය ටික හැදිලා ඒ වෙච්චර අමාරුවක් නැහැ. හොඳයි. තෙරුවන් සරණයි. ඊළඟ දහම් ගැටලුව පාලිත මහතාට ඉදිරිපත් කරන්න පුළුවන්. ප්‍රශ්නයක්
පුද්ගලෙක් නැති එතන හේතුඵලවාදයක් කියන ධර්මතාවයන්නේ ස්වාමීන් වහන්සේ බුද්ධ ධර්මයේ හරය කියන්නේ කියලා මට හිතෙන මොකද හිතන්න හිතුනේ මට ඉස්සල්ලාම අර සරිත් මුගලන්හම දෙපළ ගිහිල්ලා ප්‍රශ්න ඇහුවානේ කියලා කිව්වේ ඒ ධම්මා හේතුඵලවාද සරණ නිර්වාදෝ එහෙම කිව්වා පස්සේ චතුරාර්ය සත්‍යයත් ගැඹුරට ගියා පරිසම්පාදයක් ඇවිල්ලා හේතුඵලවාදයක් ඊට පස්සේ අපි ධර්මයේ මේ සුවිසි ප්‍රත්‍යත් රූපෝම ටික ගත්තාම ස්වාමීන් වහන්සේ මේ හොඳයි. ඒකත් ඇත්ත කියලා කියන්න පුළුවන්. මොකද දැන් අපි දැන් කෙනෙක් දැන් විශේෂයෙන් සඳහන් කරන්නේ දර්ශනයක පිහිටා ගන්නවා කියන එක. දැන් සෝවාන් වෙන මට්ටමකදී කතා කරනවා දිට්ටිපත්තෝ කියලා. එතකොට යා යම් නිවැරදි දර්ශනයක පිහිටා ගන්නකොට ඉතින් අදහස් වෙන්නේ දර්ශනයක් ග්‍රහණය කරනවා උපාදානය කරනවා කියලා දෘෂ්ටිගත වෙනවා කියන එක නෙමෙයි අදහස. මෙන්න මේකයි සත්‍ය ස්වභාවය කියලා තේරුම් ගන්න. එතකොට ඉදිරිපත් කරන්නේ ඔය මහත්තයා කිව්වා වගේ හේතුඵල ධහම කියන සත්‍යය තමයි දර්ශනයක් හැටියට එයාට හම්බ වෙන්නේ. ඒ නිසා මහත්තයා කියන දේත් ඇත්තයි කියලා කියන්න පුළුවන්. හොඳයි හොඳයි තෙරුවන් සරණයි. ඉතින් අද අපි 8:59යි. ඉතින් මම හිතනවා අපි ගිය සතියේත් කරන්න බැරි වුණා. අද අපි සියලුම වගේ ප්‍රශ්න වලටත් මේ සාකච්ඡා කරුණා. එhmenan අද අපේ වැඩසටහන මෙතනින් අපි සමාප්ත කරමු. පැය දෙකක කාලයක් ධර්ම දේශනාවකට සාකච්ඡාවට සම්බන්ධ වීමෙන් අපි සියලු දෙනාම රැස් කරගත්තා වූ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජහනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සම්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු 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 සාදු. පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ දෙපා නැමැති නමස්කාර කිරීමට අවසරයි. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං චාරිපුත්තාදි තේරාණං ආවතං පටිපාටියා ශ්‍රද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමාම. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.